भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स मनोहरि विशेषण दिनगंड कहूँ तीन කියලා දෙන්න එහෙනම් හොඳින් අහන්න ඕනේ හොඳට හිතට ගන්න ඕනේ ඒ අහගත්ත දේශනාව තුළ තියෙන සෝතාපට්ටි අංග දෙකක් කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන එක ඊට පස්සේ ඒ අහගත්ත වූ දේ විපරිත නොවන විදිහට නෝනි මෙනෙහි කරන එකටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අහගෙන බණ අහලා අප වෙන එකක් කරන එක නෙවෙයි. කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කළාම ඒ දේශනාව තුළ තියෙනවා මේ දුක, මේ දුක ඇති වුණේ මෙහෙමයි, මේ දුක නැති වෙන්නේ මෙහෙමයි, නැති කරන මාර්ගය මෙන්න මේකයි කියන පණිවිඩය හම්බ වෙනවා. චතුරාර්ය සත්‍ය ගතිත දේශනාවන් ඇහුවාම ඊට පස්සේ විපරිත නොවන ආකාරයට අහගත්ත දේ නොවන මෙනෙහි කරන එකට කියන මොකද්ද යෝනිසෝ මානසිකාර්ය කියලා. ඒ නොවන මෙන් ධර්මයේ මෙනෙහි කරන එකම ඊට උපකාරී විදිහට හැකි ශක්ති ප්‍රමාණයෙන් කෙනෙක් සීලයක පිළිතලා හිතේ තියෙන ආවරණීය ධර්ම නැත්නම් නීවර ධර්ම දුරුවීම පිණිස සමත කමතහනක් වඩනකොට මේ දෙක එකතු කරලාගෙන ධම්මාන ධම්ම ප්‍රතිපත්ති කියලා. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රෝණේ යෝනිසු මනසිකාරී ධර්මානුදරෝ ප්‍රතිපත්ති කියන මේ හතරට තමයි සෝතාපට්ටි අංග කියලා කියන්නේ. එතකොට ඒ නිසා හැම දිනාම අනිවාර්යයි අවශ්‍යමයි ඉතාමත් වුමනායි මේ ධර්මය ශ්‍රවණය කරනවා කියන කාරණාව. ඒ දේශනාව තුළම නිවන් මඟ උපදිනවා, නිවන් මඟ ගොනු වෙලා තියෙනවා මිසක නැතුව වෙනම භවනා ක්‍රම කියලා එකක් ලෝකේ නැහැ. ලෝකේ තියෙනවා, ඒක මේ නිවන් මඟට අයිති නැහැ. ලෝක භවනා ක්‍රම තිබුණා ඉස්සරහ තියෙනවා. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන කාරණාව ගොඩනැගෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන්මයි. ඉතින් ඒ නිසා හැම දිනාම ඊටාම තුමනාවෙන් අහන්න ඕනේ, විශේෂයෙන් මතක තබා ගන්න ඕනේ. ඔය වන්දනාවෙන් පස්සෙත් ඕගොල්ලෝ අහලා ඇති හැමදාම කියනවා අන්තිමට දුර්ලභෝ උද්දුත්පාදෝ ලෝකස්මි දුර්ලභා කන සම්පත්ති පබ්බජිත භවෝ දුර්ලභෝ සද්ධම්ම සවණං අති දුර්ලභං කියලා නේද? ඉතින් මේ වගේ ඉතාම දුර්ලභ අවස්ථාවක් අපිට හම්බෙලා තියෙනේ. නමුත් අපිට මේ කාරණාව තේරුනේ නැති වුණාට මේ ලැබුණු ජීවිතේ අනන්ත පරිමාණ සංසාරික කල්ප පුකෝටි ගණන් සංසාරික අනන්ත පරිමාණ විදිහට දුක් විඳ අය අපි ඔක්කොම. ඉතින් අපි සසර කරපු අකුසල ධර්ම නිසා ඕන තරම් සතර අපාය ඉපදලා ඇති. සසරදී ලැබපු මනුෂ්‍යාත්ම භව, දේවාත්ම භව, බ්‍රහ්මාත්ම භව බොහොම ටිකයි අල්පයි. බොහෝ සෙයින්ම ලබලා තියෙන සතර අපා උප්පත්ති. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතර අපාය කියලා කියන්නේ හරියට මේ පුදුන් ලෝකයට ගෙදර වගේ කියලා. අපි ගමනක් ගියොත් ආපහු ගෙදර එන්න හරි හදිස්සියෙනේ, හරි ඉක්ම
මනුස්සයෙක් පරක් වුණත් නොවේසිල්ලෙන් බලාගෙන ඉන්නේ. ඒ වගේ මනුස්සයෙක් හරි දෙවියෙක් හරි වුණොත් බ්‍රහ්මයෙක් හරි වුණොත් හරි හදිස්සියලු ආපහු සතර අපායට යන්නේ. ඉතින් ඉබඳු අපායවල වැටුණහම දේවදූ සූත්‍රයෙන්ම පෙන්නන්නේ මේ විශේෂයෙන් අර කුසල රජුරු දැකපු හීනෙම නිරිසත්‍යෝ ප්‍රධාන කොට පෙන්නන්නේ. අනේ මම මිනිසෙක් වෙනවා නම් මම දන් දෙනවා, මම සිල් රකින්නවා, මම භාවනා කරනවා, මම මහාන වෙනවා කියලා විලාප දීලාලු අඬන්නේ. අපි ඒ වගේම අනන්ත පරිමාණ දුකට පත්වෙච්ච වෙලාවේ විලාප දීලා කෑ ගහලා අඬපු අය අද මෙතෙන්ට ආවහම් භවයෙන් වැහිලා හින්දා එක පෙනෙන්නේ නැහැ. ඒ නිසා හැම දිනම මේ කියන වචනේ තේරුම් ගන්න, තේරුම් අරගෙන තම තමන්ට පිහිටක් කරගන්න උත්සාහවත් වෙන්න. අවිද්‍යාව යහින් බැලුවාම අපිට බොහෝ අය ඉන්නවා, බොහෝ දේවල් තියෙනවා වගේ පෙනෙන්න පුළුවන්, තේරෙන්න පුළුවන්. නමුත් මේ ලෝකේ කිසිම කෙනෙකුටවත් නොකිය අපි හැම කෙනෙක්ම මේ ලෝකෙට ආවේ. මේ ලෝකේ කිසිම කෙනෙක් අපිට නොකියයි මේ ලෝකෙට ආවේ. අපි මේ ලෝකෙන් යන්නේ කිසිම කෙනෙකුට නොදන්නවමයි. ලෝකෙ හැම කෙනෙක්මත් යන්නේ අපිට නොදන්නවමයි. ඒ නිසා තනි තනිව මුහුණ දිය යුතු ප්‍රශ්නයක් මේ. විශේෂයෙන්ම හැම දිනකටම මතක් කරන දේ තමයි අවුරුදු 50ක 60ක මේ ජීවිතයේ ඇත්ත නොවේවා, ඇත්ත කර නොගනේවා කියන එක. මේක හුදු ප්‍රඥප්ති මාත්‍රයක්. අද අම්මෙක් ඉන්නවනම්, තාත්තෙක් ඉන්නවනම්, සහෝදර සහෝදරි ඥාති හිතයිසින් ඕගොල්ලන්ට ඉන්නවනම්, මේට පෙර ආත්ම භාවයක් තිබුණනම් මේ වගේමයි අම්මා තාත්තා කෙනෙක් හිටියේ. මේ වගේමයි සහෝදර සහෝදරි ඥාති හිතයිසින් දූ දරුවෝ හිටියේ. සමහර විට අද ඕගොල්ලෝ අද තියෙන අද ඉන්න අයට යම් සෙනෙහෙ භාවයක් තියෙනවනම් සිත්වල, ඊටත් වඩා වැඩි සෙනෙහසකින්, වැඩි ආදරයකින් එදා අම්මා තාත්තා සහෝදරයෝ ඇසුරු කරන්ට ඇති. නමුත් සසර ගිවා ගන්නට බැරි වෙච්ච නිසා, ආශ්‍රයක්ෂය කරගන්න බැරි වෙච්ච නිසා, ආශ්‍රයක්ෂය කරන ප්‍රතිපදාව කුරු පුරුදු නොකළ නිසා අපි කර්මානුරූපෝ ප්‍රතිසන්දි වශයෙන් මෙතෙන්ට ආවා. දැන් ඒ ජීවිතයේ අපිට ඇත්ත නෙමේ. ඒ ජීවිතයේ අම්මා තාත්තා සහෝදර අපි දන්නේත් නැහැ, හිතෙන්නේත් නැහැ. මෙතෙන්ට ආවහම මේ කෙලෙසි ස්වභාවය තමයි මේ අරමුණු ඇත්ත කළ. දැනුත් ඕගලන්ට මේ ජීවිතෙත් අම්මා තාත්තා සහෝදරු නැඩේ ඉන්නවා. මේ ඇත්ත උපරිම අවුරුදු 100යි. එතනින් පස්සේ මේ වගේම ආත්ම භාවයක ඕගොල්ලෝ උපදී, අපි උපදී, සසර ගෙවා ගන්න ප්‍රතිපදාවක හැසිරුනේ නැත්තම්. එදාටත් මේ වගේ වගකීම් යුතුකම් අපේ කරපිට පැටවේ, පැවරේ. මේ වගේම සෙනෙහස ආදරය කියන ගති උපදින අරමුණු පුද්ගලයෝ අපිට හම්බ වේ. එදාට අද අම්මා තාත්තා නැදෑ ඕගොල්ලන්ට බොරු. ඕගොල්ලෝ දුව පුතා වෙච්ච ගතිය ඒගොල්ලන්ට බොරු. ඉතින් මේ සසර ස්වභාවයේ තේරුම් ගන්න ඕගොල්ලන්ට මොන තරම් අම්මා තාත්තා ගෙවල් දොරවල් පැත්ත බලලා හිතන්න පුළුවන් වුණත් මට මේවා මේවා තියෙනවා, අම්මල තාත්තලා ඉන්නවා නේද, ගෙවල් වල මෙහෙම තියෙනවා, ටීවී කැසට් තියෙනවා කියලා හරි හිතෙනවා නම් ඕගොල්ලන්ට අනුමාන හිතුවේ හැකි උපරිම අවුරුදු 100කට නෙමෙයි තියෙනවා කියන එක ඇත්ත. එතනින් පස්සේ ඒක බොරු වෙනවා නේද? බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය නිතරම මතක තබා ගන්න ඕනේ. දස ධම්ම සූත්‍රය වගේ සූත්‍රයන් විශේෂයෙන් පැවිද්ද විසින් නිතරම මෙනෙහි කටයුතුයි. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්චයති තබ්බං. පච්චයති තබ්බ සූත්‍රයේ පෙන්නනවා තමන් සතු ප්‍රිය වූ මනාපු සියලු දෙයින්ම වෙන් වෙලා යම්ට වෙනවා, වෙන් වෙනවා නේද කියන ධර්මතාවය පැවිද්දෙක් හැටියට නිතරම සිහිපත් කටයුතුයි. ඉත්‍යාවා පුරුෂෙනවා, ගහත් වෙනවා, පබ්බ චිතෙනවා.
ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහි ගෙදරක වාසය කරන කෙනෙක් වේවා පැවිද්දෙක් වේවා නිතරම මෙනෙහි කටයුතුයි කියලා පෙන්නනවා. ඒ පච්චවෙක්කතබ්බ සූත්‍රය දස ධම්ම සූත්‍රය වගේ කරුණු හොඳට මතකේම තියෙන්න ඕනේ. නිතර උදේ හවස හිතේ හිතේ මෙනෙහි කරලා බලන්නත් ඕනේ. එතකොට තමයි ලෝකයේ තියෙන ආස්වාද ගතිය නැකෙන්නේ. ලෝකයේ ආස්වාද ගතිය තේරෙන මනසට සසර පරතරක් හොයන බ්‍රහ්මචර්යාවට හිත නෙමෙන්නේ නෑ. බ්‍රහ්මචර්යාව තුළ හැසිරිය යුතුයි, ඒ තුළින් ආස්වාදයක් ලැබිය යුතුයි, සැනසිල්ලක් තියෙනවා කියන කම රැඳෙන්නේ නෑ. ලෝකයේ තුළ ආස්වාදයෙන් නොදකින ආදීනවෙන් බලන මනසකටයි මේ ශාසන බ්‍රහ්මචර්යාව තුළ පිහිට හිටින්න පුළුවන්. ඒ නිසා නාථ කරන ධර්මයක් අනාථ නොවන ධර්මයක් මේ නිතරම දස ධම්ම සූත්‍රය පච්චවෙක්කතබ්බ සූත්‍රය වගේ සූත්‍රයන් නුවණින් මෙනෙහි කරන එක. ඉතින් මම දැන් කියලා දෙන්න හදන්නේ බොහෝම වටිනා කරුණු ටිකක්. මේ ටික හොඳට ශ්‍රවණය කරන්ට මේ වගේ ධර්මයක් අපිට කියලා දෙන්න නැතිකම නිසා, කියලා නොදුන්නු නිසා ඕගොල්ලෝ තාපිත් අනන්ත සංසාරයේ ගොඩාක් කල් දුක් විඳ අය සැරිසරපු අය, විශේෂයෙන්ම ඕගොල්ලේ කතකින් බෙහෙවින් පුණ්‍යවන්තයි, වර්තමානය තුළ ලෝකයේ පැත්තකින් තැබේවා, ලෝකින් ඉතර වෙන ධර්මයකට උත්සාහවත් වෙන පැවැත්මක් තුළ, මොනවාම හරි දෙයක් කරන ලෝකයක් තුළ මොනවාම හරි දෙයක් නොකොට මොකද්ද කටයුත්තේ කියන නිවැරදි පණිවිඩය ලබන්න තරම් ඕගොල්ලෝ ලං වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න කියන කාරණාව මතක් කරනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්වත් නෙමෙයි. මේ ලෝකේ හැමදාම පැවතුන හැමදාම පවතින ඇත්ත ඇති හැටි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. තව පැත්තකින් කිව්වෝ අපේ ජීවිත තුළ කෙනා කෙනා තම තමන්ව සිහිපත් කරගන්න, තම තමන්ගේ ජීවිත තුළ හැමදාම පැවතුන හැමදාම පවතින ඒ තමන්ට නොපෙනෙන ඇත්තක් තියෙනවා. අන්නේ ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ හොයාගෙන කෙනා කෙනාට දේශනා කළේ. ඒකයි තමන් ගාව තියෙන දෙයක් පෙන්වන නිසායි තමන්ට බය නැතුව කියන්න පුළුවන් ස්වක්ඛාතෝ භගවතා ධම්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මනාකොට කියලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක තමන් කෙරෙහි විද්ධිමාන වෙන නිසායි. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක් දේශනා කළා නම් බුදුරජාණන් වහන්සේ මේ ධර්මය මනාවකට දේශනා කළා කියලා ඔයගලන්ට කියන්න බෑ. මම මගේ අදහසක් කියනවා නම් හාමුදුරන්ගේ බණ ටික හොඳයි, හොඳ හරියටම ඒ කාරණාව කිව්වා කියලා කියන්න බෑ. නමුත් මේ වචනයක් ගන්න තමන්ගේ ජීවිතයේම හෙලිපෙලි වෙනවා නම්, තමන්ගාව තියෙන දේ නොදැක්ක දේ තමන්ට පෙන්වලා දෙනවා නම් ඒක තමන් දකිනකොට ඇත්ත තමයි, මන් තුළ මෙහෙම එකක් වෙලා තියෙනවනේ මොන තරම් ඇත්තද කියලා පෙනෙන්නේ තමන්ට. මම කියන්නේ තව පැත්තකින් බණ අහන එකත් එක වෙලාවක ධාවිත සාත්‍තරයක් ගන්න යනවා වගේ. සාත්‍තරකාරයා හරියටම හරි ඇත්තක් කිව්වා කියලා අපිට කිව්ව හැටියට සාත්‍තරකාරයාගේ දෙයක් කිව්වා. අපි සාත්‍රකාරී ගාවට සාත්‍ර අහන්න යන්නේ අපේ ගෙදර සිද්ධියක් අපේ වෙච්ච සිද්ධියක් ගැන අහන්න. එතකොට සාත්‍රේ හරියට කිව්වා කියලා කියන්නේ කොහොමද? අපේදී අපේ ගෙදර විස්තරේ හරියට කිව්වහම හරි ඒ සාත්‍රකරණ ඇත්ත කියලා අපිට ඇත්තයි කියලා ඔප්පෙන්න මොකක් නිසාද? එයා කිව්වේ අපේදී නිසා. බැරිවල සාත්‍රකාරයේ සාත්‍රකාරයේ දෙයක් කිව්වෝ වෙන මොකක් කරදෙකුත් අපිට කිව්වේ හැකිද මේ සාත්‍රකාරය හරියටම හරි ඇත්තමයි කිව්වේ කියලා කියයි හැකිද? බෑ. ඇයි? අපි ඒක දන්නේ නැහැ. නමුත්
අපි සාත්‍රය අහන්න ගියාම ඕගොල්ලන් ගෙදර මෙහෙම නේද තියෙන්නේ, ගෙදර දක්ෂෙක් කියලා කියලා නේද, මේ වගේ දෙයක් ගෙදර වුණා නේද, මේ වගේ කාරණාවකට නේද ආවේ කියලා අපිට වෙච්ච දෙයක්ම කිව්වොත් එයා අපේ අස්පනා පිටම තියනවා නේද සාත්‍රකාරය කියපු දේ මනාකොට කිව්වා කියලා. ඒ වගේ බණ අහනවා කියන එකත් මොකද්ද, හරිද, සාත්‍රයක් බඳුන් ගියා වගේ. මේ පෙන්නන කරුණු ටික තමන් තුළින්ම විද්‍යමාන වෙනවා දකිනකොට. සුවක්ඛාතු භගවතා ධම්ම බුදුරජාන් වහන්සේ මනාකොට මේ ධර්ම දේශනා කරලා තියෙනවා. කල් නොයමා මේ පාක දෙනවා, මේ එන්න මේ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් කියන ගුණ ටික අපිට පේනවා. ඒ නිසා අපි හැමදාම සසරෙදි නොදැක්ක නමුත් අපි තුල හැමදාම පවතුන අපේ මේ ජීවිතයේ ඇත්ත සතාවයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. තවත් එක් ඇත්ත කතාවක් මේ කියන්නේ අපේ ජීවිතේ උඹලට වෙලා තියෙන්නේ මෙන්න මේකයි කියන එක. ලෝකෙ තියෙන දුකක් සිහි කරන්න එපා. තමන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක කියලා යමක් තියෙනවා නම් ඕගොල්ලන්ට යම්තාක් දුක තියෙනවා නම් යම්තාක් දුකේ ප්‍රභේද. ඒ දුක ඇතිවෙච්ච හේතුව මෙන්න මේකයි. මේ හේතුව නැති වුණොත් දුක නැති වෙනවා. ওই දුක නැති කරන්න පුළුවන් ප්‍රතිපදාව මෙන්න මේකයි කියන කාරණාවයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ පණිවිඩයයි මේ දර්ශනය තුල තියෙන්නේ. ඒ නිසා මේ කියන කාරණාව හොඳින්ම අහන්න. බුදුරජාණන් වහන්සේ මම දේශනා කළ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා කළේ හැමදාම ලෝකෙ පවතින ලෝකයේ නොපෙනෙන ඇත්ත අවබෝධ කරගන්න දේශනා කළා කියලා. ඒ ඇත්ත ලෝකයේ තථාගතෝ උපාදෝ අනුපාදෝ. තථාගතයන් වහන්සේ උපන් කල්ලි නූපත් කල්ලි ඒවන් ධම්මතා ධම්ම නියාමතා ධම්ම තිතා. මෙසේ වූ ධර්ම නියාමතාවයක් ධර්මයේ පැවැත්මක් ධර්ම ස්වභාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක එක එක පරියායන්ගේ ක්‍රම වලින් පෙන්වන්න පුළුවන්. අන්නේ ඒ ඇත්තට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨි ඒක අපි එක පැත්තකින් ගත්තොත් ඒ ඇත්තට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පෙන්වන්නේ මෙන්න මේ තථාගතයන් වහන්සේ ඇතිකල්ලි නැතිකල්ලි ලෝකයේ පවතින සැබෑම ඇත්ත. අනිත්‍ය බව දුක් බව අනාත්ම බව. හැබැයි මෙහෙම කාරණාවක් තියෙනවා. අද අපි අනිත්‍යයන් දන්නවා. අපි දුකක් දන්නවා. මේ ලෝකෙ හැමෝමත් අනාත්මයක් දන්නවා. ඒට වඩා මේක වෙනස්. ලෝකය නිත්‍ය සංඥාවක ඇතුලේ අනිත්‍යයක් දකින්නේ. ආත්ම සංඥාව ඇතුලේ අනාත්මයක් කතා කරන්නේ. සුඛ සංඥාව ඇතුලේ දුක්ඛ සංඥාව ගැන දුකේ පැවැත්මක් ගැන කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිලක්ෂණය මේ ශාසනයට විතරමයි යන්නේ. මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වෙන ශාසනයක නැහැ. වෙන කිසිම තැනක නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ අකුරු 8කින් යුත් වචන තුනක් දේශනා කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. මෙන්න මේ අකුරු 8කින් යුක්ත වචන තුන අවබෝධ කරගත්තාම ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තා කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට තව නමක්. චතුරාර්ය සත්‍යයට තව නමක් ත්‍රිලක්ෂණය අවබෝධ වුණා කියන එක. මේ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අවබෝධ වුණොත් එයා හොඳට චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙකුටයි ත්‍රිලක්ෂණ අවබෝධ කරගත්ත කෙනෙක් කියලා කියන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය නොකිය චතුරාර්ය සත්‍යට වෙන අනවර්ත නාමයක් මොකද්ද? ත්‍රිලක්ෂණය අවබෝධය කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයට අනවර්ත නාමයක් ත්‍රිලක්ෂණ අවබෝධය කියන එක. චතුරාර්ය සත්‍ය මේ ශාසනය දැහැර තියෙනවද? නැහනේ. එහෙනම් ත්‍රිලක්ෂණයක් තේම. හොඳයි. අපි බලමු කොහොමද මේ ත්‍රිලක්ෂණය
අපි අවබෝධ කරගන්නේ? ඒ අවබෝධය තුළින් කොහොමද අපිට චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන්නේ කියලා අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. එතකොට අපිට තේරෙයි, අපි අනිත්‍ය කියලා, දුක කියලා, අනාත්ම කියලා වචන ටිකක් කතා කළාට මේ වචන ටික මේ තරම් ගැඹුරකට විද්‍යමානයි නේද, යනවා නේද කියලා අපිට තේරෙයි. එතකොට අපිට බොහොම පහසුවෙන් මේ ත්‍රිලක්ෂණය තේරුම් ගත්ත කෙනාට ත්‍රිලක්ෂණයේ අවබෝධයට යන ප්‍රතිපදාව කියනක උපදිනවා, එයාට ඒක කරන්න පහසුයි. එතකොට දැන් අපි අද මේ උත්සාහවත් වෙන්නේ මොකද්ද? තව එක්තරා පරියායකින්, තව එක්තරා ක්‍රමයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. තවටෙන් කිව්වොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න. එතකොට කොහොමද අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වටහා ගන්න? අපි ඒක එක පරියායකින් ක්‍රමයකින් ඉතිල්ලා කතා කරමු. කතා කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. අනාත්මයි කියන ස්වභාවය අපි ඉස්සෙල්ලා ගමු. අනාත්මදී අනිත්‍යයි, අනිත්‍යදී අනාත්මයි, අනිත්‍යු අනාත්මෝදී දුකයි එකට තියෙන්නේ. එතකොට දුකයි කියන තියෙන ලක්ෂණය අනාත්ම නිසායි, අනාත්මයි කියන තියෙන ලක්ෂණය දුක නිසායි, අනාත්මයි දුකයි නිසායි, අනිත්‍යයි කියන්නේ අනිත්‍ය නිසායි, අනාත්මයි දුකයි කියන්නේ එකට වේ ධර්මතාව තියෙනවා. හරි. දැන් මම පහුගිය කාලේ බණ කිව්වහම ඔයගොල්ලෝ අහලා ඇති ඒ දේශනාවල අපි හැමෝම සිනමා ශාලාවට ගිහින් චිත්‍රපටියක් බලන වෙලාව කියලා හිතමු. එතකොට චිත්‍රපටිය දිහා බලන්ද ඒකේ ඉදිරියෙන් තියෙන තිරේ මත දිස්වන රූප, ඒ රූප දිහා අපි බලන්නේ, අපි බලාගෙන ඉන්නේ, අපිට පෙනෙන්නේ සැබෑවටම. එහෙම නැත්තම් කෙනෙක් රූපවාහිනී තිරයක චිත්‍රපටයක් බලමින් ඉන්න වෙලාව කියලා හිතමු. දැන් මේ චිත්‍රපටිය බලන වෙලාවේදී එයාට ඒක බොරුවක් නෙමෙයි. එයා ඒක ඇතුළේ ඉන්නේ, ඒ සිද්ධිය ඇත්තමයි යාට. ඇත්තටම මිනිස්සු දුවනවා, මිනිස්සු පයින්නවා, මිනිස්සු අඬනවා, කෑ ගන්නවා, මරනවා, කපනවා, කොටනවා. ඒ අරමුණු ටිකත් එක්ක ඒ ඉන්න මානසික මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නේ. එයාට චුට්ටක්වත් මේ ඉදිරියෙන් තියෙන තිරයක්, වීදුරුවක්, ඕ කතාවල් හම්බ වෙන්නේ නැහැ. ඇත්තම කෙනෙක් එක්ක, ඇත්තම සිද්ධාන්තයක් එක්ක ගනුදු මනස ගනුදෙනු කරමින් ඉන්න වෙලාවක්, මානසික මට්ටම. එතකොට මෙහෙම චිත්‍රපටියක් බලමින් ඉන්න කෙනෙක් දිහා පැත්තක ඉඳලා කෙනෙක් බැලුවෝ, අපි කියමු චිත්‍රපටිය බලලා දැන් ඇත්තම වෙලා අඬ අඬ කඳුළු පෙරාගෙන තමයි දැන් බලන්නේ. ඒ සිද්ධිය තුල ඉන්න කෙනාට ඒ සිද්ධිය අරුමයක් නෙමෙයි, ඒක ඇත්ත වෙලා දැන් තියෙන්නේ. ඒක තමයි ලෝකෙ කිව්වේ. ලෝකෙ ඉන්න කෙනාට ලෝකෙ ඇත්ත පේන්නේ නැහැ කියලා කිව්වේ. ඒකයි හැමදාම පැවතුන, හැමදාම පවතින, ඒ තියා නොදකින ඇත්තක් තියෙනවා මේකේ. ඒක යාට පේන්නේ නැහැ දැන් ටීවී එක බලන කෙනාට. ඕක පේන්නේ ටීවී එක දිහා බලලා ඒක ඇතුලේ මිනිහෙක් මැරිලා, පොඩි ළමයෙක් මරලා, මොකක් හරි සිද්ධියකට අඬන කෙනෙක් ගැන. ඇත්තක ඉඳලා විචාරශීලී මනසකින් කෙනෙක් බලාගෙන හිටියොත් අපිට තේරෙයි ප්‍රධාන වශයෙන් ධර්මතා රාශියක් මොකක්ද. ටීවී එකේ වීදුරුවේ
මත ස්ක්‍රීන් එක මත අතීත වෙන සත්ව පුද්ගල නොවන අනාත්ම රූපයක් ඇස් ඉදිරිපිට තියාගෙන තනියම කෙනෙක් පුද්ගලයකට යමක් වුණා කියලා අඬන පුද්ගලයෙක් ගැන සිද්ධාන්තයක් අපිට හසු වෙන්නේ නේද? මොකද එයාට හොඳට තේරෙනවා ඇත්තක ඉන්න කෙනාට ওই සිද්ධිය ඇත්ත වෙන්න කලින් බලපු කෙනාටයි තේරෙන්නේ ටීවී එකේ තියෙන වීදුරු. වීදුරු මත පතිත වෙච්ච රූපේ කෙනෙක් නෙවෙයි කියන එකත් එයාට තේරෙනවා. එබඳු රූපයේ කෙනෙක් පුද්ගලයෙක් කියන අදහසින් දුක් විඳින මේ පුද්ගලයා පේනවා අපිට නේ. ලෝකේ තියෙන ධර්මතා ඒ කියන්නේ මේ ටීවී එකේ තියෙන රූපෙත් වෙනවා. ඒ රූපේ කෙනෙකුට පුද්ගලයකට දෙයක් වුණා කියලා හිතාගෙන අඳින කෙනෙකුත් වෙනවා අපිට. එතකොට චිත්‍රපටියක නම් අපිට පේනවා තිරයක් තියෙනවා. තිරේ පැත්තේ තිරේ මත පතිත වෙන අනාත්ම රූප ඡායා ටිකක් ඇත්ත කරගෙන අඬන වැළපෙන කෙනෙක් නේද? එතකොට ওই සිද්ධිය අපිට පෙනෙන්නේ ඒ සිද්ධියෙන් පරිබාහිර වෙලා පරිබාහිරව මනස තියාගෙන බලන කෙනාට. සිද්ධිය තුල ඉන්න කෙනාට ඒ සිද්ධිය ඇත්ත මිසක එයාට ඕකේ අනිත්‍ය දුක්ඛ අනාත්මයක් පේන්නේ නැහැ. එතකොට දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ වගේ අරමුණකදී ටීවී එකේ පතිත වෙන රූපේ පැත්තටයි තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පෙන්වුවේ මේ ටීවී එකේ පතිත වෙන රූපේ පැත්තටයි. වෙන මේ මානසික සිද්ධාන්ත ටිකට නෙමෙයි. නැත්තම් සිනමා ශාලාවේ තිරේ මත පතිත වෙන වර්ණ සතහන් නැත්තම් ඒ පෙනෙන රූප ටික තියෙනවනේ. අන්නේ රූප ටිකටයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පෙන්නේ. රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. නමුත් රූපී ඇත්ත ඇති හැටි අනාත්ම බව බලන්න කවුරුවත් සසරදී අපිට උගන්වලා නැහැ. උගන්වපු සත්පුරුෂයෝ නැහැ. උගන්වලා තිබුණේ හැමදාම ඒ රූපේ දකිනකොට ආත්ම විදියට කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා කියලා බලන්නයි සිහි කරන්නයි. ඒ අවිද්‍යා ආශ්‍රවයන්ගේ ප්‍රතිඵලයක් හැටියට අනාත්මෝ රූපී ඇස් ඉදිරිපිටට එනකොටම ආත්ම සංඥාව තමන්ගේ සිතේ එනවා. නිට්ටි සංඥාව තමන්ගේ සිතේ එනවා. සැප සංඥාව තමන්ගේ සිතේ එනවා. සුභ සංඥාව තමන්ගේ සිතේ එනවා. ඊට පස්සේ මේ නිට්ටියයි සැපයි ආත්මයි සුභයි කියන ගති හතර ඇස් ඉදිරිපිටට රූප හම්බ වෙන රූපේ ස්වභාවය මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි. ත්‍රිලක්ෂණයෙන් විතරක්ම කතා කරන්නේ සුභයි කියන ධර්මතාවය හැමතැනටම විද්‍යමාන නැහැ. බ්‍රහ්ම ලෝකෙක පවා විද්‍යමානයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ධර්මතාවය. ඒ නිසායි නමුත් අපේ මට්ටමේ ඉඳලා ගත්තාම මේ සුභයි කියන විපල්ලාසය එනවා. ඒක එක එක පරයයන්ගේ දත යුතුයි. නමුත් ධර්මතා හතරම අයිති විශේෂයෙන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වේ ටීවී එකේ පෙනෙන සිනමා ශාලාවේ තිරේ මත දිස්විච්ච රූප පැත්තටයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කිව්වේ. ඒ අනිත්‍යයේ අනවබෝධයේ දුකේ අනවබෝධයේ අනාත්මයේ අනවබෝධයේ නිසා නැත්නම් අවිද්‍යාව නිසා ඒ ඌදී ඌ හැටිය නොදකිනකොට අපි තුල කෙනා කෙනාගේ මනස තුල නැත්නම් උප ඊට සමගාමීව උපදින මනෝ විඥානය තුල
සිත තුල යෙදෙනවා ආත්ම සංඥාව, නිට්ටි සංඥාව, සුබ සංඥාව, සැප සංඥාව. ඕක හිතේ යෙදෙන මට්ටම් තුනක් තියෙනවා. සංඥා චිත්ත දිට්ටි කියලා එකක් මම පැහැදිලි කරලා දෙන්නම්. නමුත් හොඳට තේරුම් ගන්න ඕනේ රූපයේ ස්වභාවය අනාත්මයි. අනාත්ම රූපේ දකිනකොටම ආත්ම සංඥාවක් අපි තුල, පුද්ගලයේ සත්වයේ කියන හැඟීමක් ආත්ම සංඥාවක් අපි තුල උපදිනවා. මේ ආත්ම සංඥාවට විපල්ලාස කියලා කියන්නේ නැහැ. තේරුණා නේද? කිසිම වෙලාවක ආත්ම සංඥාවට විපල්ලාස කියන්නේ නැහැ. ඒක කිලිසියක්. ඒක නැති කළ හැකි. නමුත් මේ ආත්ම සංඥාවෙන් අපි රූපය දිහා බැලුවොත් ආත්මයි කියලා, රූපය ආත්මයි කියලා දකින්න ක්‍රම විපල්ලාසය. ඒක සංඥාව විපරිතයි. ටීවී එකේ තිබුණේ අනාත්ම රූපයක්. රූපේ දකිනකොට තමන් තුළ ආත්ම සංඥාවක් පහළ වුණා. එයා තේරුම් ගත්තම මේ රූපය නිසා ආත්ම සංඥාවක් පහළ වුණා කියලා. මේ ආත්ම සංඥාව ගෙවා ගන්න යම් ක්‍රමයක් කළට හැකි. නමුත් ඒක පේන්නේ නැහැ. ඊට පස්සේ මෙයා තමන් තුළ පහළ වෙච්ච ආත්ම සංඥාව පරිහරණය කරනවා. ඒ කියන්නේ මේ ආත්ම සංඥාවෙන් අනාත්ම රූපයේ පැත්ත බැලුවාම එයාට රූපය ආත්ම වෙලා පෙනෙන්නේ, පුද්ගලයෙක් වෙලා පෙනෙන්නේ. ඊට පස්සේ පුද්ගලයෙක් වූ රූපෙට කැමති. ඒ පුද්ගලයා හැටියට පෙවුනහම පුද්ගලයා සංකප්පේ මත දානත්වයකට යනවා. ඒ පුද්ගලයා මගේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, අයියා වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇති වෙන්නේ වෙන කතාවක්. ඊට පස්සේ අයියාට ආදරේ, තාත්තට ආදරේ, අම්මට ආදරේ කියලා අපි අරමුණු මත බැඳුනහම අනාත්ම රූපයේ අරභය ආත්ම සංඥාවක් යෙදিলা, ආත්ම සංඥාවෙන් අනාත්ම රූපයේ දිහා බැලුවහම දැන් අනාත්ම රූපේ වහගෙන අපේ දෘෂ්ටිය තියෙන්නේ ආත්ම සංඥාවේ. අපි ආත්මයි කියලා රූපේ දිහා බැලුවට රූපේ අනාත්ම ගතිය ප්‍රකට කරනවා හැම වෙලාවෙම. එතකොට ආත්මයි කියලා හිතාගෙන ඉන්න අපිට රිදෙනවා, දුක එනවා. ඒ දුක තුල තියෙනවා මව්මල දුක, පියාමල දුක, සහෝදරය සහෝදර පිය විප්‍රයෝග දුක්, අප්පිය සම්ප්‍රයෝග දුක්, හිතන බලාපොරොත්තුෙන් දෙන ලැබීමේ දුක්. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වෙන ලෝකෙට රූපය අනාත්මයි, අනාත්ම රූපී අනවබෝධය නිසා ආත්ම සංඥාවක් යෙදෙන හැටි, ආත්ම සංඥාවෙන් යුක්තව රූපය ආත්මයි කියලා බලනකොට ඒ වැරදි දැක්ම නිසා දුක ආපු හැටි, දුක පෙන්නුව, දුකට හේතුව පෙන්නුව. මොකද්ද දුකට හේතුවද? ටීවී එකේ තියෙන රූපෙද අපිට මව්මල දුක, පියාමල දුක, සහෝදරයාමල දුක හෝ පුද්ගලයේ සත්වයක් මල දුක ගෙනත් දුන්නේ ටීවී එකේ තියෙන රූපෙද? නෑ. එහෙනම් ඒ පුද්ගලයේ ලෙඩවීම, මහල් වීම නිසා ආපු දුක් ටික ගෙනත් දුන්නේ ඒ රූපය ඇස් ඉදිරි පිටට එනකොටම හිතේ යෙදුණු ආත්ම සංඥාව නෙමෙයිද කියලා බලන්න, කෙලෙස් ටික නෙමෙයිද කියලා බලන්න. මේ කෙලෙස් ටිකෙන් පුද්ගලෙක් කියලා බලපු හින්දා නෙමෙයිද අනාත්ම රූපේ අනාත්ම ගතිය ප්‍රකට කරමින් වෙනස් වෙනකොට මට දුක ආවේ? එතකොට දුකට හේතුව හැටියට හම්බ වෙන්නේ කෙලින්ම මොකද්ද? ආත්ම සංඥා. මේ දුක ඇති කරන හේතු ටික එක එක පරයයන්ගේ නම් කළ හැකි කියලා මම කියුවානේ. සමුදය සත්‍ය දැන් මෙතනදී සමුදය සත්‍ය නම් කරන්නේ ආත්ම සංඥාව, නිත්‍ය සංඥාව, සුබ සංඥාව, සුඛ සංඥාව කියන ටිකෙන් තමයි චතුරාර්ය සත්‍ය, සමුදය සත්‍ය නියෝජනය වෙන්නේ මෙන්න මේ ගති ටිකෙන්. තේරුණා නේද? එතකොට එයා දැන් හොඳට දන්නවා රූපය අනාත්මයි කියලා දැකපු හින්දායි දැක්කේ කෙනෙක් දුක් විඳින දුක ඇති කරපු හේතු ටික හම්බ වෙන්නේ එතකොටයි.
රූපේ අනාත්මයි නම් අනාත්ම ඌදී අනාත්මයි කියලා නොදකින කම නිසා ආත්මයි කියන හැඟීමක් තමන් තුළ උපදිනවා. තාම ගෙවා ගන්න ගුණා මට්ට මෙහෙම හැඟීමක් ඇති වුණා තමන් තුළ දුක එන්නේ නැහැ. ඊට පස්සේ මේ හැඟීමෙන් රූපේ ආත්මයි වේදනාව ආත්මයි සංඥාව ආත්මයි සංකාරය ආත්මයි විඥානය ආත්මයි කියලා ඇහැ ආත්මයි රූපය ආත්මයි කන ආත්මයි ශබ්ද ආත්මයි කියලා ගත්තොත් ප්‍රපංචයි වැරදි දුක එනවාම කෙනෙක් කියලා ගත්තොත්. එතකොට ඔන්න කෙනෙක් පුද්ගලයෙක් ලෙඩවීම මහලු වීම නිසා තමන් කැමති ආකාරයට නොසිටීම නිසා වෙනස් වීම නිසා අපිට දුකක් ආවනම් දුකට හේතු ටික හැටියට හම්බුණා මොකද්ද? ආත්ම සංඥාව. එතකොට මේ දුකයි සමුදියයි දෙක ලෝකයා දකින සිද්ධියෙන් සම්පූර්ණ වෙනස්. පුබ්බේ අනුසුතේසු ධම්මේසු. තෙර නොයසු විරු ධර්මයක් යට පහළ වෙනවා දුක ගැන. මෙච්චර කාලේ ලෝකෙ තුල දුක දැක්කේ අපි ටීවී එකේ තුලින්නේ. ටීවී එකේ තියෙන රූප ටිකයි දුක. දුකට හේතුව ඒ රූපේ හැම වෙච්ච එකයි. මේ දැක්කේ නේද? නමුත් දැන් තේරුණා යම් දුකක් තියෙනවා නම් දුකට හේතුව මෙන්න මේ ආත්ම සංඥාව කියලා. මේ ආත්ම සංඥාව නැති වුණොත් නැති කළොත් සත්‍ය පුද්ගල භාවයෙන් එන දුකද නැති වෙනවා කියලා පෙන්වනවා. මේ සමුදය දුරු කිරීම නිරෝධයයි කියලා පෙන්වන්නේ. මේ කෙලෙස් ටික නැති වෙච්ච දවසට නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන මේ ගති ටික නැති වෙච්ච දවසට ලෝකයේ විඳින දුක් ටික මිදිලා ඇති. ඊට පස්සේ එහෙනම් ප්‍රතිපදාව හම්බ වෙනව මොකද්ද? රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියන එක පෙන්න රූපය නිත්‍යයි සැපයි ආත්මයි කියන හැඟීම ගෙවිය යුතුයි. නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ ගතිය මොන්නම විදිහකට රූපයකට නොනැමිය යුතුයි. සර්පයෙක්ගේ කටට ඇඟිල්ලක් දැම්මොත් ඌ දෂ්ට කිරීම නිසා මරණය හෝ මරණ හා සමාන දුකකට නම් පත්වෙයි. එච්චරයි. අපායන්නේ. රූපය නිත්‍යයි කියලා බලන මේ බැල්ම තුළ කල්ප ගණනක සසර දුක තියෙනවා. ඒක හොඳට මතක තබා ගන්න ඕනේ. යෝ රූපං කාමේති සෝ දුක්ඛං කාමේති යෝ දුක්ඛං කාමේති සෝ රූපං කාමේති. යමෙක් රූපෙට කැමති දෙයක් දුකට කැමති, යමෙක් දුකට කැමති දෙයක් රූපෙට කැමති කියලා කිව්වේ ඒ නිසයි. ලෝකේ අපි රූපයකට කැමති වෙන්නේ නිට්ටයයි සැපයි ආත්මයි කියන සුභයි කියන මෙන්න මේ සංකල්ප ටිකකින්. මේ ගති ටික නැති වුණොත් රූපෙ පැත්තට නැමෙන්න අපිට මාධ්‍යයක් නැහැ. අද මේ රූපය අරබයා කුමන ආකාරයක හෝ ලෝකයා ජීවත් වෙන දකින ආකාරයට ඕගොල්ලෝ පෙනෙන රූපයක ගනුදෙනු කරන තාක්, ඇහෙන ශබ්දයක ගනුදෙනු කරන තාක් අරමුණ පාසාම දුක උපදින්නේ. වර්තමානයේ අනාත්ම වෙන්න පුළුවන්, වර්තමානයේ උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. නමුත් වර්තමාන උපේක්ෂාව අතීත යෙත් පැමිණිල්ල ජරා මරණ දුක ගැන දෙනවා කියන එක මතක තබා ගන්න. විතක වර්තමානයේ දුක වෙන්න පුළුවන්. විතක මේ දුක අනාගතෙන් හොගෙන දෙන්න පුළුවන්. අපි නිකමට කිව්වොත් දැන් මේ පේන අරමුණ ආරම්භය මේ ස්වාමීන් වහන්සේ ආරම්භය මම බලනකොට දැන් මේ රූපය අනාත්මයි ආත්ම සංඥා වේදිල මම දන්නේ. නමුත් මම කෙනෙක් කියලා මේ රූපෙ දිහා බැලුවේ. නමුත් මං කෙනාට දැන් කැමතිත් නැහැ අකමැතිත් නැහැ. උපේක්ෂා බවක් තියෙන්නේ. නමුත් උපේක්ෂාව තුළ මේ පැවති මෝහය මට අතීතය කියන තැනකදී අනාගතය කියන තැනට යනකොට වර්තමානය අතීතයක් වෙලා මට දුක ගෙන දෙනවා. යම් දවසකදී මේ අරමුණම අනේ ප්‍රේමරත්න හමුදුව අපවත් වුණානේ, ප්‍රේමරත්න හමුදුව ලෙඩ වුණානේ කියන තැනකින් මට දුක ගෙන දෙන්නේ නැති වෙයිද? ගෙන දෙනවා. වර්තමාන උපේක්ෂා සහගත වුණාට දුක කියනක තැවරිලාමයි තියෙන්නේ. ඒකයි මේ
පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එකම පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ දුක තියෙන නිසා නෙමෙයි දුක නිදින්න මිදින නිසා. හරි, දැන් එතකොට මෙන්න මේ කෙනෙක් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව අපි උදාහරණයක් ඇටියට ගත්තොත් සතිපට්ඨාන කායගත සතිය වඩනෝ නේද අපි? හොඳට බලන්න කායගත සතිය වඩනවා කියලා අපි මොකද්ද කරන්නේ කියලා? ඒ රූපයේ තියෙන අනාත්ම බව ප්‍රකට කරගන්න නෙමෙයි මේ උත්සාහවත් වෙන්නේ. ඈ කේස් ලොම් නිය දත් හම්ස් කියලා කොටස් එක එක නේද බලන්නේ අපි. කනගුණ ආහාරෙන් හැදෙන්නේ කියලා නේද බලන්නේ. ඇයි ඒ රූපයේ අනාත්ම ස්වභාවය ඔප්පු කරගන්න අපි මේ හදන්නේ? එයා චතුරාර්ය සත්‍ය අහගත්ත තේනේ. ඒ හින්දායි. එයා දන්නවා මේ අනාත්ම ස්වභාවය පෙන්වන්නද උත්සාහවත් නොවන හැම වෙලාවකම ආත්ම සංඥාව සිටේ යෙදිලා ආත්ම සංඥාවේ මේ රූපෙ දිහා කෙනෙක් පුද්ගලෙක් කියලා පෙන්වලා දුක නිර්මාණය කළා. දුක දුක ඇතිවෙච්ච හැටිත් එයා දන්න හින්දා මේ රූපය ආරම්භය පෙනෙන ආත්ම සංඥාව ගෙවාගත්තු දුකෙන් මිදෙන්න පුළුවන් දුක නිරුද්ධ වෙනවා කියලා දුකේ නිරෝධය දන්න නිසායි මෙයා මේ දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාවේ හැටියට මේ කායගත සතිය වඩන්නේ. තේරෙනවද කෙනෙක් මොනවා හරි දෙයක් කරනවා නම් කරන්න ඒක හේතුවක් තියෙන්නේ පැනේද? ඇයි කායගත සතිය අපි මේ විදිහට පෙන්න වඩන්නේ? ඒ කියන්නේ රූපයේ සත්ව පුද්ගල නොවන බව ඔප්පු කර කර පෙන්න අනාත්ම ස්වභාවය ඔප්පු කරවන්න හදන්නේ, පෙන්නඳ හදන්නේ, නැවත නැවත තවරු කරවන්න හදන්නේ ඇයි? කින් හේතුවක් තියෙන්න ඕනේ නේ. එතකොට ඒක උත්තරය. ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයන්ගේ සද්ධර්ම ශ්‍රවණයෙන් එයා දුක දුකාවේ ආත්ම සංඥාව කියන කම ආත්ම සංඥාව දුරුණු දුක නිරුද්ධ වෙනවා කියන එකත් ඒ ආත්ම සංඥාව ගෙවන්න අනාත්ම සංඥාව පිහිටන්න කියන එක අහලගත් අහගත්ත කෙනෙක් ප්‍රතිපදාවත් එක අහගත්ත කෙනෙක් නිසයි ප්‍රතිපදාව පුරන්නේ. එහෙම නැතුව ඔය ටික අහන්න නැතුව අපි කායගත සතිය රැ එළි වෙනකන් ජීවිතේ පුරාවට වැළුවා අපි මේක කරන්නේ මොකක් සඳහාද කියන නුවණ නැති නිසා කරන වෙලාවට සීයේ තියෙනවා අනිත් වෙලාවදී ආපහු බලන්නේ අපි ආත්ම සංඥාවෙන්නේ. මොකද මේ වැරද්දයි අතහැර ගන්න ඕනේ කියන එක පන්නන්නේ නැහැ හැම වෙලියෙම. කරන වෙලාවදී අරක කළාට ආපහු අතහැරපු ගමන් මොකද කරන්නේ? මෙහෙම බලන එකම දෝෂයක්. මේ දුක කියන එක නිර්මාණන්නේ මේ වැරදි දර්ශනයටයි. මිච්ඡා දිට්ඨි. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව තව පැත්තකින් ගත්තාම ආරම්භකම කාරණාවක මිච්ඡා දිට්ඨි වැරදි දෙකින් කියන එක මේ බලන ක්‍රමයේ වැරදි. මේ ක්‍රමය යතුරු ගහම් වෙන්න ඕනේ. ඇහැ නෙමෙයි දෝෂේ. ඇස් ඉදිරි පිට ආපු ටීවී එකේ තියෙන රූපෙත් නෙමෙයි දෝෂේ. ඔය දෙන්න දකින් චක්කු විඥානේ නෙමෙයි දෝෂේ. ඒ නිසා ස්පර්ශයෙන් උපදින වේදනා සංඥා ටිකෙත් නෙමෙයි දෝෂේ. ඔය ඇත්ත නොදන්නාකම නිසා සිතේ ඇතිවෙන ගතියක් තියෙනවනම් ඒ ගතියෙත් නෙමෙයි දෝෂේ. මේ ගතියෙන් මේ ගතිය දෝෂේ වෙන්නේ ඔය ගතිය තිබුණොත් ඔය ගතිය පාවිච්චි නොකරන්නේ. අපි ගාව තියෙන දෙයක් නේ අපි පාවිච්චි කරන්නේ නේද? අපි ගාව ඛණ්ඩ බොණ්ඩ ජීවත් වෙන වටපිටාවේ තියෙන දෙයක්ම ඛණ්ඩ බොණ්ඩ ගෙදර තියෙන දෙයක්ම අතේපයි තියෙන දෙයක්ම පරිහරණය කරන්න විදිහක් මිසක නැති දෙයක් පරිහරණය කළ හැකිද? අපිට ජීවත් වෙන්නත් ඕනේ. ජීවත් වෙන්න අපි ගාව ලැබෙන්නේම මේක දකිනකොට නිත්‍ය සැප ආත්මයි කියන මත්තන්නම් ඊට පස්සේ මම රූපයක් බලන සද්දයක් අහනවා කියන එක පරිහරණය කරන්න මට තියෙන එකම මාධ්‍ය මොකද්ද? මං ගාව තියෙන ටික. ඒ කියන්නේ දුක ඇති වෙන හේතු ටිකමයි ලෝකෙට තියෙන්නේ. ලෝකයේ දිවි පැවැත්ම කියන්නේම දුක ඇති වෙන විදිහටම ජීවත් වෙන එක ප්‍රතිඵලය දුකමයි. ඊට පස්සේ දරුවා නරුණා, දරුවා ලෙඩ වුණා, පිළිකාවක් හැදුනා, අන්තභාගය හැදුනා, අනේ මෙච්චර ණයයි, ණය ගත්ත මිනිස්සු බයිනවා, ගහනවා කියලා මේ දුක් ටික තමයි මේ ලෝකයේ එකම කතාව මේ තියෙන්නේ. ওই ප්‍රශ්න ටිකමයි මේ ප්‍රශ්නේ. ওই ඔක්කොම ටික නිර්මාණය වෙන විදිහටයි මේ ඉඳලා තියෙන්නේ. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ බණ භවනා කරන කෙනෙක් වුණා විශේෂයෙන්ම සතිපට්ඨාන වඩන කෙනෙක් වුණාම එයා දුක දැකලා දුක ඇති වෙන හේතුව දැකලා හේතුව නැති වුණොත් දුක නැති වෙනවා කියලා දැකලා
ඒ දුක් නැති වෙන තැනට පැමුණණ්ඩයි පැමිණෙන්නයි මෙන්න මේ විදිහට බලන්න තියෙන්නේ කියන කාරණාව පෙන්නනවා. යම් වෙලාවක රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අවබෝධය සම්පූර්ණ වෙච්ච දවසට රූපේ දකින්නකොටම රූපය අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියන නුවණින් ගතිත විඥාණයම යෙදෙන්නේ සිටේ. ඒ සිටින් බලනකොට ආපහු රූපේ පැත්තට අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ සංඥාවෙන් පරිහරණය කරනකොට එයාට ලෝකයේ විදින දුක නිර්මාණය වෙලා නැහැ. ලෝකයේ හැමදාම පැවතුන හැමදාම පවතින ඌදී ඌ විදිහට දකින ඒ දැක්මට කියන සම්මා දිට්ඨි. ඒ දැකීමටයි කියන්නේ මෙහෙම බලන කමත පිරෙන දවසක් වෙනවා. සම්මා දිට්ඨි කියනවා. ඒ සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙනකොට දුක ඇති කරපු හේතු ටික ගෙවිලා, නිට්ටය සැපය ආත්මය කියන හේතු ටික ගෙවිලා, ඒ හේතු ටික ගෙවුනහම දුක කියන එක නිරුද්ධ වෙලා හොඳට මතක තබා ගන්න විශාල වෙනසක් තියෙනවා. ලෝකෙ කිව්වේ ටීවී එකේ ස්ක්‍රීන් එක ඇතුලේ මිනිස්සු දකින මානසික මට්ටමට, චිත්‍රපටි තිරය ඇතුලේ මිනිස්සු සත්වය දකින මානසික මට්ටමටයි ලෝකෙ කියලා කිව්වේ. ටීවී එකේ තිරය ඇතුලේ ස්ක්‍රීන් එක ඇතුලේ සිනමා ශාලාවේ තිරය ඇතුලේ ඉන්න මිනිස්සු ලෙඩවීම දුක්වීම මැරීම නිසා එන දුකටයි ලෝකයන් දුක කියලා කිව්වේ. ඒක යට ඇත්තක් මිසක වෙන දුක එන්නේ හේතු නැහැ. හේතු දන්නේ නැහැ වෙන තැනකුත් නැහැ. එච්චරමයි දුක. ඒ වගේ පෙනෙන ඇහැට පෙනෙන රූප ආයතනේ සත්‍ය පුද්ගලය දකින මේ මානසික මට්ටමටයි ලෝකෙ කියලා කියන්නේ. ටීවී එක ඇතුලේ මිනිස්සු දකින මානසික මට්ටමත්, චිත්‍රපටයක දර්ශන තිරේ පැත්තේ ඒරේ තිර රිද්ද පැත්තේ මිනිස්සු පුද්ගලය තිරේ ඇතුලේ දකින මානසික මට්ටමත්, ඇසිදිරිපිටට පෙනෙන මේ රූප ඇතුලේ රූප ටිකේ පුද්ගලයෙක් කෙනෙක් කියලා දකින මානසික මට්ටමත් අතර වෙනසක් නැහැ. ඉදිරියෙන් තියෙන රූපේ ඇත්ත වෙලා ඉදිරියෙන් තියෙන කෙනෙක් එක්කද කතා කරන මේ මානසික මට්ටමටයි ලෝකෙ කියලා කිව්වේ. ටීවී එකේ කෙනෙක් බලන රූපය ඇත්ත වෙලා ගනුදෙනු කරනවා කියලා කිව්වේ. මට දැන් මේ ඇත්තමයි මේක. මට දැන් බොරුවක් කියලා හිතෙන්නේ නැහැ මේක. මේ පෙනෙන රූපෙත් එක්ක ගනුදෙනු කරන එක, මේ කෙනෙක් කියලා හිතන එක, කෙනෙක් කියලා බලන එක, කෙනෙකුට යමක් කියන එක, කෙනා කියන දේ අහන එක, හොඳ දෙයක් නරක දෙයක් ඇනුම් බැනුම් එක ගනුදෙනු කරන මේ මානසික මට්ටමට, ඇහෙනකොට ඇහෙන දේත් එක්ක මේ ගනුදෙනු කරන මේ මානසික මට්ටමටයි ලෝකෙ කිව්වේ. ටීවී එක බලන කෙනා ඒ අවස්ථාවට ඒක ඇත්ත වෙලා වගේ. සිනමා ශාලාවේ චිත්‍රපටිය බලනකොට බලන කෙනාට ඒක ඇත්තම බලනවා වගේ. එයාට මේක බොරු නෑ. ඒ වගේ මේ දැන් ගනුදෙනු කරන මේ මනසට පෙනෙන රූපයත් එක්ක ඉදිරියෙන් අය ඉන්නවා. ඉදිරියෙන් බන අහන අය ඉන්නවා. බන කියන කෙනෙක් ඉන්නවා කියලා මේ ගනුදෙනු කරන මේ මානසික මට්ටමටයි ලෝකෙ කිව්වේ. මෙන්න මෙහෙම ගනුදෙනු කරනකොට ටීවී එක කෙනෙක් බලබලා ඉන්නකොට පැත්තක වෙලා ඉන්න කෙනාට පෙනෙනවා නේ රූපය අනාත්මයි, අනාත්ම රූපය අරඹය ආත්ම සංඥායි දුක් විඳින හැටි. මෙහෙම ගනුදෙනු කරගෙන රූපයත් එක්ක මෙහෙම ගනුදෙනු කරන අපි ගනුදෙනු කරනකොට ඒ අපි දිහා පැත්තක ඉඳලා බුදුරජාණන් වහන්සේ දකිනකොට දැකපු දර්ශනයයි බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. අපේ ඇස් ඉදිරිපිට ඇවිල්ලා තියෙන රූපය දර්ශන තිරේ වගේ මේ රූප පැත්තර කියන්නේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ රූපයක් තියෙන්නේ. ඔය රූපය දකිනවත් එක්කම අපේ සිතේ යෙදෙන ආත්ම සංඥාවක්. මේ ආත්ම සංඥාවෙන් අපි රූපය පැත්තර නැඹුරු වුණාම හිතේ පහළ වෙන ආත්මය කියන ගතියේ රූපේ පැත්තට බැහැලුවාම අපිට දැන් රූපේ පැත්ත ආත්මයි වගේ පෙනෙන්නේ. රූපේ පැත්ත ආත්මයි වගේ පෙනෙන්නේ. අපි ආත්ම විදිහට දකින මේ පුද්ගලයෝ අපි ආත්ම විදිහට දැක්කට රූපේ අනාත්ම ගතිය හැම වෙලාවෙම රූපේ ප්‍රකට කරනවා. ඒක අනාත්ම දෙන්නේ මං ආත්ම සංඥාව වහගෙන ඉන්නේද?
හොඳට මතක තියාගන්න මට යාත්ම විදිහට පෙනෙන්නේ. කෙනා කෙනාටයි ලෝකෙ තියෙන තමන්ටයි රූපේ මෙහෙම පෙනෙන්නේ. පෙනෙන්නේ සත්‍යද සත්‍යද අපි දන්නේ නැහැ. නමුත් අපිට මෙහෙම පෙනෙනවා. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ එහෙමයි ටීවී එකේ මෙහෙම දෙයක් පෙනෙනවා. කෙනාටනේ පෙනෙන්නේ. නමුත් පෙනෙනදී මට මෙහෙම පෙනෙද්දී ওই පෙනෙනවා කියන සිද්ධිය පැත්තකින් නම් බලන්න ගියොත් පෙනෙන්නේ වෙන සිද්ධියක්. අනාත්මදී ආත්මව බලාගෙන ඉන්න සිද්ධියක් හම්බ වෙන්නේ. ඒ වගේ මෙහෙම බලාගෙන ඉන්න සිද්ධිය දිහා බුදුරජාණන් වහන්සේ දැක්ක රූපය අනාත්මයි ආත්ම සංඥාව. ආත්ම සංඥාව කියනකොට ඒක ගොඩක් ගැඹුරට යනවා. මේ කෙනෙක් කියන හැඟීම ඉදිරියෙන් තියෙන රූපයේ කෙනෙක් කියන අදහසට කියන දිට්ටි කියලා. ආත්ම දෘෂ්ටිය කියලා. කෙනෙක් කියලා දැනගන්න මට්ටමට කියනවා චිත්ත කියලා. ආත්ම සංඥාව චිත්ත මට්ටමේ තියෙනවා. අපේ දැනුම් පරාසයෙන් උබ්බි. අපේ දැනගැනීමටත් උබ්බි. මේ රූපය කෙනෙක් කියන සංඥාව මේදෙනවා අපිට. සංඥාව කියනකොට අපේ විඥාන මට්ටමට ඇවිල්ලාම නැහැ. දැනගැනීම මට්ටමට අදහස් මට්ටමට ඇවිල්ලාම නැහැ. මේ ආත්ම සංඥාව සංඥා මට්ටමට යෙදෙනකොට එතන අංශය කියන ධර්මතාවය අංශය වෙනවා. මේ ආත්ම සංඥාව චිත්ත විපල්ලාස කියලා චිත්ත මට්ටමට කියන්නේ අපි දන්නවා කෙනෙක් කියලා දන්නවා දැනගත්ත හැකි. ඒ මට්ටමට කියන පරිඋත්ථාන කියලා. එතකොට අපිට තේරෙන මට්ටමට ඇවිල්ලා කෙනෙක් ගැන දැනගන්න මට්ටමට ඇවිල්ලා. හැබැයි දැනගත්තේ අපි අපේම හිතේ පිහිටි ආත්ම සංඥාවම දැනගෙන මිසක මේ අපේ දැනගැනීමට මේ රූපේ සම්බන්ධ නැහැ. අපිට ආත්ම වශයෙන් දැනගන්න පුළුවන්කම තිබුණේ ආත්ම සංඥාවක් ඉස්සලා යෙදෙන්නේ අපේ දැනීමේ මට්ටමෙන් ඔබ්බේ ඔබට ගිහිල්ලා මේ එච්චරට ගැඹුරින් කෙලෙස්. ඊට පස්සේ දැනගන්න මට්ටමට එනකොට කියනවා ආත්ම සංඥාව චිත්ත මට්ටමේ චිත්ත විපල්ලාසය කියලා. ඊට පස්සේ අදහසක්ම තියෙනවා රූපේ කෙනෙක් කියන දික්. මේ රූපං අත්තුතෝ සම්නුපස්සති. සක්කාය දිට්ඨි කියන මට්ටමට ඇවිල්ලා රූපය ආත්ම වශයෙන් දකිනවා. ඈ රූපමේව අස්තස්මි. රූපේ ආත්ම වශයෙන් රූපය අසුරු කරගෙන ආත්ම වශයෙන් ආත්ම නිසා රූපය කියලා දික්ටි මට්ටම තියෙනවා. කිනිස්සෝසෙන් ගත්තු සංඥා මට්ටම අනුසය වෙනවා නම් චිත්ත මට්ටම පරිඋත්ථානේ දික්තියෙන් කියන්නේ මොකද දීතික්කමේ පුපුරල යනවා. එතකොට කෙනා එක්ක කෙනෙක්ට ළමක් කියන්න අපි යනවා කියන්නේ කෙනෙක් එක්ක කරන්න යනවා කියලා කියන්නේ මේ කෙලෙස්සි පුපුරහ යamak අපේ ආත්ම සංඥාව මෙච්චර දුරට ගිහිල්ලා මේ තියෙන්නේ. ඒකයි මේ කෙලෙස්ෙ ඉච්ඡිත ගැඹුරකට ගියේ හින්දායි අපිට මේක හොයාගන්න බැරි. ඒ කියන්නේ අපි දැනගන්නකොටම ආත්ම සංඥාවක් ඇදිලා ආත්ම සංඥාව මත පිහිටලා මේ දැනගන්න තියෙන්නේ. දැනගන්න සිද්ධියවත් ඇති නෑ මේ පෙනෙන පැත්තට. මම මේ කතාව කරන ටික ගැඹුරුයි. එතකොට මේ පෙනෙන රූපයේ ඇත්තම ඇත්ත වෙලා ලෝකේ ඇත්ත ඇත්ත කියලා ජීවත් වෙන මානසික මට්ටමටයි කියේ මොකද්ද ලෝකේ කියලා. මේ ලෝකය ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා දුක. දුකේ ඇතිවීම දුකේ නැතිවීම නැති කරන ප්‍රතිපදාව බඹයක් වුණ ශරීරයෙන් පනවා වදාරන කියලා පෙන්වන්නේ. දැන් ජීවිතයක පැත්තේ තිබිලා ජරා මරණ පුද්ගලයේ ගිලදෙමින් මහලියම මරණ නිසා අපි දුකක් හොවින්දද? ඒ දුක තමමයි උපදවාගෙන තියෙන්නේ. දුකට හේතුව තමන් තුළමයි තිබිලා තියෙන්නේ. ඒ හේතුව නැති කිරීම තමන් තුළමයි තිබිලා තියෙන්නේ. ඒකට යන ප්‍රතිපදාව කරන්න ඕනේ අනිත්‍ය සංඥාවෙන් බලන එක කරන්න වෙන්නේ තමන් තමයි නේද? ඒකයි බබයත් වුණ ශරීරයෙන් කියලා පැනෙන්නේ. ලෝකයාගේ සහ ලෝකෝත්තර දර්ශනේ හාත්පස වෙනස් කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය අහගත්ත කෙනා දුක ආවත් අමතක වෙලා එයා අහගෙන තියනවා. දැන් ලෝකය දැක්කේ පෙනෙන රූප ආයතනයෙන්ම දුක මිසක දුකට හේතු ටිකක් පෙනෙන රූප ආයතනය තුළ. මේ මනුස්සය මැරිච්ච එක, මෙයා ලෙඩ වෙච්ච එක, මෙහෙම බැන්න එක, මෙහෙම කරපු එක හැටියට දුකට හේතු ටික දැක්කේ දුකේම
කලමනාකරණයක් හැදෙන හැටි කිරීම දුකට හේතු හැටියට දැක්ක මිසක මේ මිදෙන ක්‍රමයක් දැක්කේ නැහැ. නමුත් ආර්ය දර්ශනයේදී දැක්කේ මොකද්ද? ඉස්සෙල්ලා මේකයි සම්මා දිට්ඨිය කියන එක තිබුණොත් තමයි මේ චතුරාර්ය සත්‍ය එන්නේ. රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. එහෙනම් ඒ අරඹය නිත්‍ය සැපයි ආත්මයි කියන හැඟීම තමන් තුළ යෙදිලා ඒ හැඟීමෙන් රූපය නිත්‍ය සැපයි ආත්මයි කියන බැලුවේ බැලුවට රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම ගතිය ක්‍රියාත්මකයි සක්‍රියයි. එතකොට රිදෙනවයි බේම මොකේදද? අර දෘෂ්ටි දක්කලේට. එහෙනම් මේ දුකට හේතු ටික මොකද්ද? කෙලෙසි කියලා දැක්කා. එයා තග්ගල මේ දුක කෙලෙසි නිසා උපදවගත්ත දුකක් දකින්න මිසක මේ ස්කන්ධ ටික දකින්නේ නැහැ මේ කෙලෙසි හැටියට. හැබැයි මේ ස්කන්ධය අතනහැර දුකකුත් තියෙනව නෙමෙයි. හොඳට මතක තබාගන්න ඕනේ. මේ කෙලෙස් ටික නිසාම කෙලෙස් ටික ඔකට අපි කිව්වොත් පුතේ මම හො කියන්නේ වගා කළුත් අපි කුඹුරකට කියන්න වෙනවා මොකද්ද? කෙත. ශේස්ත්‍රේ කෙත. වී ටිකට කියන්න වෙනවා මොකද්ද? බීජය. බීජ මේ වී ටික කෙතේ වපුරන්න කැමැත්තක් තියෙන්නත් එපා නේද? කැමැත්තකුත් තියෙන්න ඕන. එතකොට ගොවියගේ කැමැත්ත නිසා බීජ කෙතේ වපුරුවහම මොකද වෙන්නේ? අපිට අස්සන්නක් ලැබෙනවානේ නෙලා ගන්න. අස්සන්නක් ලැබෙනවා වී ගන්න පුළුවන්. ඒ වගේ කම්මං චිත්තං කර්මයට හැදුණු මේ ඇහැ කෙතයි. ඇහැට හැදුණු මේ රූපය කෙතයි. ටීවී එකේ තියෙන රූපය ඇස් ඉදිරිපිට ආපු රූපේ කෙත. ඒ රූපේ දකිනකොට නිට්ටයයි සැපයි ආත්මයි කියලා ඇති වෙන කෙලෙස් සහගත සිත තමයි ඔයගලගේ විඥානය. කම්මං කෙත්තං විඥානං බීජෝ. මේ රූපය කෙත. මේ රූපය දකිනකොට නිට්ටයයි සැපයි ආත්මයි කියන හැඟීම් ඝටිත වෙච්ච සිතටයි විඥානයටයි බීජ කියලා කිව්වේ. තණ්හාව වැසි ජලයේ තණ්හාව තමයි ස්නේහයනේ කියන්නේ. මේ විඥාණය නැත්තම් මේ බීජ මේ කිතේ වපුලොහම ලැබෙන ඕගලන්ට අස්සන දුක. ටීවී එක ඉදිරිපිට එන තිරයට තමයි කෙත කියලා කිව්වේ. සිතේ තමයි ආත්ම සංඥාව තියෙන්නේ. බීජ. ඒ බීජ කිතේ වපුරාම ටීවී එක බලන්න තියෙන ඕනෑකම තමයි දැන් මේ කෙත. මේ තණ්හාව වැසි ජලයේ. ඒ බීජය කියන්නේ ආත්ම සංඥාවෙන්නේ නේ රූපෙ දිහා බලන්නේ. කොහොම කළාම ලැබෙන අස්වැන්න මොකද්ද? දර්ශන තිරේමතින් ඉන්න පුළුවන් දුක. කම්මං කෙත්තං විඥානං බීජෝ තණ්හාවනේ. මේ ටිකේ ප්‍රතිඵලය තමයි මොකද්ද මේ? මේ එකට ඉන්න පිරිසක් ඇසුරු කරන්න හම්බෙච්ච බවක් මේ කිතේ වගා කළ ලැබුණ අස්වැන්නක කියන දුක. හෙට දවසේ මේ ඉන්න එක එක්කෙනා වෙන්වීමෙන් ඇතිවෙන දුක. කැමති විදිහට නොලැබීමේ දුක, බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක ඕගලන්ට ගෙන දෙන්නේ කිතේ. අපි වගා කලේම ඒ බඳු අස්සන්නක් ලබා ගන්නයි. යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පලං. යම් යම් ආකාරයකට බීජ වැපුරුත් ඒ ඒ ආකාරයේ ඵලයක් ගෙන දෙනවා. ඕගොල්ලෝ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ දිව රස කය පොට්ටබ මන ධම්ම කියන මේ කිතේ හැම වෙලාවෙම නিত্য සැප ආත්ම කියන බීජ ටික නම් වපුරන්නේ උගලන්ට ලැබෙන්න තියෙන ආශයන්න තමයි මොකද්ද? දුක. කැමති දේ බලාපොරොත්තු වෙන දේ දුක. ආත්මෝ කෙනෙක් ගැනයි බලන්නේ අනාත්මය ප්‍රකට කරනවා. නিত্য උදයක් ගැනයි බලන්නේ අනිත්‍ය ප්‍රකට කරනවා. සැපෝදයක් ගැනයි බලන්නේ දුක ප්‍රකට කරනවා. සුභෝදයක් ගැනයි බලන්නේ අසුභය ප්‍රකට කරනවා. එතකොට එන්නේ හැම වෙලාවෙම අපිට දුක. එතකොට එයා මේ දුක එන හැටි මේ විදිහට හොඳට අහලා තියෙනවා. දුක ඇති කරන හේතු ටිකත් අහලා තියෙනවා. හේතුව නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා දැකලා තියෙනවා. එහෙනම්
එයා භාවිතා කරන මොකද සංඥා විවට්ට පඤ්ඤා. සංඥාව පෙරළන ප්‍රඥාව ඇසුරු කරන හැම වෙලාවෙම මොකද්ද? ආත්ම සංඥාව පෙරළන සංඥාවට කියනවා අනාත්ම සංඥාව කියලා. නිත්‍ය සංඥාව පෙරළන සංඥාවට කියනවා අනිත්‍ය සංඥාව කියලා. සැප සංඥාව පෙරළන සංඥාවට කියනවා දුක්ඛ සංඥාව කියලා. සුභ සංඥාව පෙරළන සංඥාවට කියනවා අසුභ සංඥාව කියලා. එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බව මෙනෙහි කරන මොකේද? හොඳට මතක තබා ගන්න. ඇස් ඉදිරි පිට දෙන රූපේ, කනට ඇහෙන ශබ්දේ, නාසයේ ගන්ධේ, දිවේ රසේ, කයේ පොට්ටබ්බේ, මේ ආයතන වශයෙන් ගත්ත 12 ස්කන්ධ වශයෙන් ගත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටික අනිත්‍ය ඇටිය දුක් පරිද අනාත්ම ඇටිය බලන්න ටික 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 හුරු වෙනවා. හුරු කරනවා. එයා හොඳටම දුක දන්න කෙනෙක්, දුකේ හේතුව දන්න කෙනෙක්. කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් දුක ඇති කරන හේතුවකින් දුක නැතිවීම වෙන්නේ නැහැ කියලා එයා පැහැදිලිමයි. අඹ ගහක දෙල් හැදෙන්නේ නැහැ කියන එක පැහැදිලිමයි. දෙල් ගහේ අඹ හැදෙන්නේ නැහැ කියන එක පැහැදිලිමයි. ආත්ම සංඥාවෙන් මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කළා දුකේ ගෙවීම, දුකේ නිවීම බලාපොරොත්තු වෙන එක හීනයක් විතරයි කියන කාරණාව දන්නවා. එතකොට එයා දන්නවා ලෝකේ කියන්නේ දුක්ම උපදිනවා, දුක්ම පවතිනවා, දුක්ම නිරුද්ධ වෙනවා, වෙන මොකුත් නැහැ. ලෝකයා කියන්නේ දුක ඇතුළේම මිසක වෙන තැනක් නැහැ. එයා ලෝකෝත්තරයි කියන්නේ ඒ ලෝකයේ දර්ශනයෙන් විතරයි. එයා හැම වෙලාවෙම මේ ධර්මතාවය දැන් එයා දුක දන්නවා. දුක ඇති වෙච්ච හේතුව දන්නවා. දුක නිරුද්ධ වෙන හැටිත් දන්නවා. මේ හේතුව නැතිව දුක නිරුද්ධ වෙනවා. එයා දුක නිරුද්ධ ගාමී ප්‍රතිපදාවක ටික ටික හරි බලනවා. මොකද්ද? ආත්ම සංඥාව රූපෝ කෙටි වතුර නැතුව ඉන්න වග බලා ගන්නවා. නිට්ටිය සුභ සුඛ සංඥාව රූපේ නැමති කෙටි වතුර නැතුව ඉන්න උත්සාහවත් වෙනවා. නිට්ටිය සැප ආත්ම සංඥාව නැත්තම් විඥානයේ ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කෙටි වතුර නැතුව ඉන්න උත්සාහවත් වෙනවා. ඒකට තියෙන හයිය තමයි ඉඩ ලැබෙන හැම වෙලාවෙම සතිපට්ඨාන කායගත සතිය පෙන්නනවා. යද්දී එද්දී භවනා කරන්න කියලා එකක් නෑ සුවහගෙන. උගලන්ට අනාත්ම රූපේ ආත්මයි කියලා පෙන්නනකම තියෙන්නේ ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදින හතර ඉරියව්වම නම්. එහෙම නිර්මාණ වල දුක ගෙනෙනවා නම් එහෙනම් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම හම්බ වෙන රූපවල ආත්ම සංඥාව නොපිහිටියොත් තමයි දුක නිරුද්ධ වෙන්නේ. එහෙනම් සිටේ තියෙන ආත්ම සංඥාව රූප ශබ්ද කෙරේ නොපිහිටවන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හැම වෙලාවකම උත්සාහවත් විය යුතුයි. භාවනාව කියලා වෙන අමුතු එකකට කුටු වෙන්න එපා. ඕගොල්ලෝ අනිවාර්යෙන් දැනගෙන තියන්න ඕන එකක්. දුක කියලා යමක් ලෝකේ තියෙනවා නම් ඒ දුක ඇති උනේ මේ හේතුව නිසායි. මේ හේතුව නැති වුණොත් දුක නැති වෙනවා. ඒ නිසා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පෙන්න නිත්‍ය සැපය ආත්මය කියන හේතුව ගෙවල දුක නිරෝධ කරගත යුතුයි කියන එක. යම් දවසක උගලන් ත්‍රිලක්ෂණය අවබෝධ වුණොත් චතුරාර්ය අවබෝධය දුක තිරිසිඳ දැකලා සමුදය දුරු වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා මගේ වැඩේ ඉවරයි. ඒකයි මම කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තව නමක් මොකද්ද? ත්‍රිලක්ෂණය ගැන අවබෝධ වෙනවා නම් ත්‍රිලක්ෂණය අවබෝධ වුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධයි. එහෙම දන්න කෙනෙකුයි ත්‍රිලක්ෂණ අවබෝධිත උත්සාහවත් වෙන්නේ. ওই සතිපට්ඨානේ වඩනවා කියන්නේ ත්‍රිලක්ෂණයට අවබෝධිත උත්සාහවත් වෙනවා. රූපේ කොටස් කොටස් වලින් කඩ පුදු කර කර මේ පෙන්වන්නේ අනාත්ම බව. ඒක අනාත්මයි කියලා පෙන්වන්න හේතුවක් තියෙන්න බෑනේ. එයා ඒක දැනගෙන තියෙන්න බෑනේ. නිවන් දකේ නිවන් දකේ කිව්වට හරියන්නේ නෑනේ. මනෝමය දෙයක් කියලා හරියන්නේ නෑ. මම මේ කරන දෙයින් කොහොමද දුක දෙන්නේ කියන එක කියලා දන්නවා නේද? අපි තව පැත්තකින් ගත්තොත්
මේ බිත්තියේ සුදු පාටයි. සුදු පාට බිත්තිය ඇස් ඉදිරි පිටට එනකොට සුදු පාට බිත්තිය ඇස් දුර්වල කෙනෙක් ඉන්නේ. සුදු පාට බිත්තිය තියෙන්නේ තියෙන දේ පේන්නේ නැහැ කෝ බලන්න ඕන කියලා කණ්ණාඩියක් පළඳගෙන බලන. හැබැයි මේක වර්ණ ගන්නපු කණ්ණාඩියක ඒක දන්නේ නැහැ. රතු පාට දාගෙන බිත්තිය දිහා බලනවා. දැන් බලන්නෙම රතු පාට කණ්ණාඩියක් දාගෙන පේනවා. දැන් පේන්නේ බිත්තිය මොන පාටද? රතු පාටට. දැන් රතු පාට බිත්තිය අරබය ආසයි රතු පාට බිත්තිය කැඩෙනකොට බිඳෙනකොට දුකකුත් වෙනවනම් රතු පාට බිත්තියට. රතු පාට බිත්තියකින් සැප දුක් විඳින කෙනා ඔය සිද්ධිය නොදන්නා කෙනා හිතාගෙන ඉන්නේ බිත්තිය රතු පාටමයි කියලා. මේ බිත්තිය සුදු පාට බිත්තිය සුදු පාට නොදන්නාකම නිසා නොපෙනෙන කම නිසා බලන්න කියලා දාගත්ත කණ්ණාඩියෙන් පෙවුනේ මේ පාට. ඒකත් දන්නේ නැත්තම් එයාට බලපු කණ්ණාඩියෙන් පෙවුනේ බිත්තිය රතු පාට. දැන් රතු පාට දේ ඇත්තම විලානේ ඉන්නේ. ඔය වගේ බලන ඔක්කොම කණ්ණාඩි දාගෙන නම් බලන්නේ. දැන් ඔය අතර ප්‍රශ්නකුත් නැහැ නිකාතෝ. ඔහොම රතු පාට බිත්තියක් දිහා බලලා රතු පාට ගැන කතා කරපුව සතුටු වෙන කෙනෙක් දිහා පැත්තක ඉඳන් බැලුවොත් කණ්ණාඩි නැති කෙනෙක් කොහොමද පෙනෙයිද? එයාට පෙනේ බිත්තිය සුදු පාටයි. ඒක නොපෙනෙන කම නිසා රතු පාට කණ්ණාඩියක් කලඳගෙන ඒ කණ්ණාඩියෙන් බලලා මේ බිත්තිය රතු පාට කරගෙන රතු පාට බිත්තියකින් සැප දුක් විඳින මානසික මට්ටම් ටිකක් පෙනේ නේද? තේරෙනවද? ඒ වගේ සුදු පාට බිත්තිය වගේ තමයි රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. සුදු පාට දේ නොපෙනෙන කම නිසා බලන්ඩ යමක් ගත්තා වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් උපෙනෙන කම නිසා බලන්ඩ අපි කණ්ණාඩිය දාගත්ත ඉගෙන ගත්තේ රූපෙ දිහා බලන්ඩ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රමයේ වටිනාකම සහ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රෝණිය නැති ලෝකී පැවැත්මේ ස්වභාවය තමයි මේ කණ්ණාඩි දෙකේ වෙනස. ලෝකයා අපිට දුන්නේ බලන්ඩ ඕනෙනකොට මතපත ගන්නකොට දුන්නේ මොකද්ද? වර්ණ ගන්නපු කණ්ණාඩි වගේ. ඔන්න රතු පාට කණ්ණාඩිය දුන්න දාගෙන පැලඳගෙන අපි බැලුවාම රතු පාටට පෙනෙනවා වගේ ආත්ම සංඥාව පැලඳගෙන මේ රූපෙ දිහා බැලුවාම දැන් රූපේ ආත්මයි. ආත්ම රූප ටිකක් එක්කයි දැන් අපි සැප දුක් විඳින්නේ. ආත්ම රූප ටිකක් එක්කයි ගනුදෙනු කරන්නේ. ඒ නිසා එන සැප දුක් දෙකේ දුකේ අප්‍රිය සන්තෝයෝග දුක්කේ ප්‍රිය සැපදේ නැතිනු ප්‍රිය විප්පයෝග දුක්කේ. ඔය සැප දුක් දෙකේ තියෙන පුතේ ප්‍රධාන දුක් දෙකයි. මොකද මේ ඔක්කොම දුක් ටිකේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් දුක් දෙකයි. අප්‍රිය සන්තෝයෝග දුක්කේ සහ ප්‍රිය විප්පයෝග දුක්කේ කියන මේ දුක් දෙක විඳිනවා අපි. දැන් මේ දුක් දෙක විඳින කෙනා දිහා පැත්තකින් නම් බලන කෙනාට මිසක සුදු බිත්තියයි කණ්ණාඩි රතු කණ්ණාඩියෙන් දාලා රතු කරගෙන විඳින එකයි අහුවෙන්නේ. රතු පාට කණ්ණාඩියෙන් බලලා ඒක විඳින කෙනාට ඒක බොරුවක් කියන්න පුළුවන්ද? තේරුණා නේද? මේ පුතේ මේ සිද්ධිය හීනෙනුත් නොගීවිරු නිවන කියලා කියන්නේ. ලෝකෙට මේක අවිෂයයි. සුදු පාට බිත්තියක් තියෙන තැනක ඒ බව නොදන්නා නොපෙනෙන කම නිසා බලන්න ගත්ත කණ්ණාඩිය පාටට පෙනිලා බලපු පාටටයි සැප දුක් විඳින්නේ මිසක තියෙන දේ නෙවෙයි. ඒ හින්දා මේ සැප දුක් දෙකට හේතු මේ කණ්ණාඩිය. කණ්ණාඩිය ගැලුවොත් මේ සැප දුක් නැති වෙනවා. ඒකට හේතුව මේ පෙනෙන රූපයේ තිත යොමු කළ මේ කණ්ණාඩිය ගලවන්න කියන කාරණාව පණිවිඩය. ඔය කෙටියෙන් ගත්තහම සීනෙන්වත් පෙනෙන්නේ නැහැ පුතේ. නොගිරු
නිවන කියලා කියන්නේ මේ රූපය අනාත්මයි කියලා සීනකින්වත් මේ ලෝකෙ කෙනෙකුට හිතෙන්නේ නැහැ. ඔය වචනේ කිසිම කෙනෙකුගෙන් අහන්නේ නැතුව තමන් තනියම අවබෝධ කරගත්තු තයාට කියන සම්මා සම්බුද්ධයි කියලා. මොකද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය? මොකේද රූපේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අවබෝධ කරගත්තොත් වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ ධර්මතා ටික අවබෝධ කරගත්තොත් සම්මා සම්බුද්ධයි කියනවා. ඒත් මෙහා කෙනෙක් අවබෝධ කරගත්තොත් පත්‍යේක සම්බුද්ධයි කියනවා. ඒ ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මේ පණිවිඩයේ ලෝකෙ තුල තනියම නම් ගන්නෑ. ඒ තථාගතයන් වහන්සේගෙන් අහගත්ත කෙනෙක්ම මිසක අවුරුදු 10000 ගානක් ගිහිල්ලා හරි ඒ සම්මා සම්බුදුරජාන් වහන්සේගෙම අහගත්ත කෙනෙක්ම මිසක මේ පණිවිඩය කියන්නේ අනාත්මයි කියන එක, අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක ඒක මෙහා කියන්න බෑ. ඒක මෙහා කියන්න පුළුවන් කියන ඔක්කොම නිත්‍ය සංඥාවතුල අනාත්මයක් කතා කරන. ඒ කියන්නේ ඔක්කොම ටීවී එක ඇතුලේ තියෙන ආත්ම සංඥාව ඇතුලේ අනාත්මයක් කතා කරන්නේ. මිනිස්සු මැරෙන හින්දා අනාත්මයිනේ. මිනිස්සු ලෙඩ වෙන හින්දා නිට්ටයයිනේ. මිනිස්සු මැරෙන ලෙඩ වෙන එක දුකයිනේ. එහෙම නෙමෙයි දෙකට කරන්නේ. අත දික් කරලා කතා කෙරෙහි හැකද ටීවී එකට මිනිස්සු මැරෙන එක හින්දායි දුක. මිනිස්සු මේ මැරෙන එකටයි අනිත්‍ය කියන්නේ. මිනිස්සු මැරෙන එකටයි දුකයි කියන්නේ කියලා ටීවී එකට අත දික් කළ හැකද? බලන්න මොනතරම් වෙනස්ද කියන එක. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ සංසාරේ බැහැර වුණ කෙනෙක් කතා කළායි. නමුත් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය අවබෝධ වුණොත් නිත්‍ය සංඥාවම ගෙවිලා යනවා. දුක සුඛ සංඥාවම සුභ සංඥාවම ආත්ම සංඥාවම ගෙවෙනවා. දුකට තියෙන ශේෂ්ත්‍රයම නැති වෙනවා. දුක සීති බුතෝස්මි නිබ්බුතු. මම නිවුනේ වෙමි සිසිල්ලුයේ වෙමි කියන තැනම නිර්මාණය කරනවා මිසක මේ ලෝකයේ අපිට දුකෙන් දුක ඉතුරු කරන්නේ නැහැ. මේ පණිවිඩය කියලා දෙන්න කෙනෙක් නැතුව අහගන්න තැනක් නැතුව කල්ප ගණන් අපි සසරේ ගිද්දා. මම කියන්නේ මේ අවුරුදු 50 ඇත්ත කරගන්න එපා. මේ කන්නාඩියෙන් ගලවලා දාගෙන රතු කවට පිටියක් දිහා බලලා කුඩා දුක් වින්දා. ඒ රතු පාට බිත්තිය කරන බේ බොහෝ සංකල්ප තියෙන්න පුළුවන්. ඒ ලෝකෙට එක සුන්දරයිව පෙනෙන්න පුළුවන්. නමුත් ඒ කන්නාඩිය අවශ්‍යත්වෙන පුතේ. අවුරුදු 100යි කන්නාඩිය රතු පාට කන්නාඩිය අවශ්‍ය. ඉතින් පසිවරයි. ඉන්න කම්ම දුක ඒ දුක තුල දුක ඇති කරන හේතුවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ටික ඉගෙනගෙන අපිට තිබුණු මේ පාඩුව ලෝකෙට නොතබන්න උත්සාහවත් වෙනවා නම් ඒක තමයි අපේ සත්පුරුෂකම. පැවිද්ද විතර ලාභයක් නම් ශාසනේ කවදාවත් නැහැ. හැමදාම සසර මේ අවිද්‍යාව ඇතුලේ මහා දුක්ඛන්ද සින්දාය. ඒ දුකෙන් ඈතර වෙන මාවතක් මේ ලෝකේ කවදාවත් කිසිම දවසක කිසිම තැනක නැහැ, තිබුණෙත් නැහැ, තියෙන්නෙත් නැහැ. ඉතින් ඒ දුකෙන් මිදීමේ නියම පණිවිඩය බුදුරජාණන් වහන්සේ පහල් මතුකුල්ල අරගෙන ලෝකේ තබලා පිරුණම් පෑවා. පරම්පරාවෙන් පරම්පරාවට ලෝකෙට ශාන්තිය උදා කරමින් මහා සංඝ රත්නය මේ පණිවිඩය හැකි ශක්ති ප්‍රමාණය ගෙනත් දුන්නා. නමුත් මේ ධර්මය කියන එක පුතේ නිධානයක් වගේ. සමහර රජවරු සිටවරු වස්තු නිධාන කරනවා තමන්ගේ අනාගත උරුමක් කාර්යයන්ට ගන්න අදිස්ථාන කරලා. හැබැයි නිධාන කරනවා කියන්නේ ඕනම කෙනෙකුට ඕන විදිහට ගන්න පුළුවන් කමක් නෑ ඒක. බොහොම අමාරුයි. අයිතිකාරය ආවහම බොහොම පහසුවෙන් ගත හැකි නේද? ඒ වගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය නැමති නිධානයෙන් නිධාන කළා. ඒ නිධානයේ උඩින් වහපු කළු ගලකින් වහලා ඒ තියෙන නිධානය තමයි පරියප්තිය කියලා කියන්නේ.
එක හැමෝටම ගන්න ගන්න. හේතු සම්පත් තියන අයව නිවන් දක්කලා මේ නිධානය මතු හේතු තියන අය පහළ වෙච්ච දවසක මේකට උරුමකාරු හිමිකාරු ආපු දවසක ලෝකේ පහළ වෙන විදිහට නිධාන කළා. සම්මා සම්බුදුජානක පිටුම බැලුවා. මේව අවුරුදු දහස් ගානක් ගියා. මට හිතෙනවා අද ආපහු මේකෙන් වැඩ ගන්න පුළුවන් මානසික ඇති කාලයක් කියලා. මේ නිධානය tempat වෙලා තියෙන්නේ පිටිකි කොහොමද අභිතර පිටිකම විතරයි. ධම්මසංගණිය කළ සමනකින් ඉස්සර කියනවා කතා තුල්ල සෝතාපන්නයි කියලා. මම අද උගලන්ට මේ ටික කතා කරන්නේ ධම්මසංගණියෙන් ලැබුණු අවබෝධය වෙන මොකක්ද නෙමෙයි. මේ ත්‍රිලක්ෂණය කියන එක ලෝකී ඇත්ත ඇති හැටි පෙන්නපු වචනේ තථාගතයන් වහන්සේ නිදාන් කරපු තැන තමයි අභිධර්මයේ. ඉතින් ඒකද නිදාන් හිමිකාරයාට තිබුදුරෑරෙනවා වගේ මේකට පින කියන එක තියෙනවා අභිධර්ම උනත් ගොඩාක් ඉගෙන ගත්ත බොහෝ කාලයක්. නමුත් මේ අර්ථය ආවේ නැහැ. ඉතින් පිපෙන්න තියෙන පොහොට්ටු වලට ඉරේඩිය විතරයි අවශ්‍ය පිපෙනව වගේ හේතු සම්පත් තියෙන මනස ඇති වුණාම මේ ධර්මය ඉවර වෙනවා හැම කල්ලිම. මේ අපි මේක තේරුම් අරගෙන හැටි ශක්ති ප්‍රමාණයෙන් උත්සාහවත් වුණාට මේක ටික කාලෙකින් මේ දරන්න පුළුවන් ඇති මානසික මට්ටම තියෙන තාක් දුරට ගිහිල්ලා මේ ප්‍රතිපදාව ආයත වෙනවා. ආයත නිදාන කරනවා වගේ ආයත පරියප්ති යන මේ ආව වගේ පෙළ ඉදිරියට යනවා. ඒක ඉතින් ඒ කාලේට අහමුදු කුළු රැක ගන්න හදනවා මහා සංගරත්නය කියන්නේ එදාට එහෙම අර්ථයක් නැතුව රැක ගන්න අය සංගරත්නයමයි. අපි කාටවත් දුස්සිලයි කියන්න බෑ. ඒ අය කොහොම හරි තමන්ගේ කාර්ය කළා තුනේ මේ සංගය කියලා කියන්නේ මේ පරියප්තිය කොහොම හරි ඉදිරියට ගෙනියන නෞකාවක් වගේ. මොන විදිහකට හරි කෙනා කෙනා ඒ වැඩේ කරලා තියෙනවා. දුස්සීලයික පෞද්ගලික ජීවිතය අඩුපාඩු නෙමෙයි මෙතෙන්දි බලන්නේ. අන්තිම දුස්සීලයි කියන කෙනත් ඕගලන්ට අද සුවම් රහත් වෙන තැනට උපකාර කරලා තියෙනවා. හොඳට මතකට බලන්න. බයින්න බෑ කිසිම හාමුදුරු නමකට පන්සලකවත් ආරන්නකවත් කවදාවත් බයින්න එපා. මේ ධර්මය අවබෝධයෙන් ඉස්සෙල්ලා මම දුස් කියලා තියෙන නම් මේක තේරුණාම මට තේරුණේ වටිනාකම. අන්තිම දුස්සීලයි කියන හාමුදුරු සේවයක් කළා තියෙන පරියප්තිය මොහොතක් හරි ඉදිරියට ගෙනියන්න. යන්ගින් ඒ විදිහේ වෙලා තියෙනවා. එතකොට ඒ නිසා මෙන්න මේ අභිධර්මයෙන් තමයි පෙන්වන්නේ ලෝකේ නිත්‍ය සැප ආත්ම කියන ටික ලෝකේ ධර්මතාවයක්, ලෝකේ යථාර්ථය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන පණිවිඩය. ඉතින් ඔය පණිවිඩය මං කිව්වේ කෙනෙක්ගේ උපකාරයකින් නැතුව අහගත සම්මා සම්බුද්ධයි, එහෙම නැතුව අහගත පච්චේදුද්දයි. අර එකම එක ක්‍රමයක් ඉදිරියලා තියෙනවා සුත බුද්ධ කියලා. පෙළ දහම හොඳට බලලා බලලා බෞද්ධ භාවය නිසා එන අවබෝධයක් තියෙනවා. ඔය තුන් දෙනා ඇරෙන්න මේ අර්ථයේ ලෝකේ ප්‍රකාශ කරන කෙනෙක් තව ඉන්න බෑ. මේ තුන් පොලෙන් අහගත් තැනක්ම කෙනෙක්ම විය යුතුමයි. එහෙම නැතිනම් අනිත් හැම කෙනෙක්ම කියන්නේ උත්තරයක්, කොපියක් කියන එක කියනවා. ආදේශ කරපු ගණන හදන්න ආදේශ කරපු සූත්‍රයේ වැරදි උත්තරය හරි වෙන්න පුළුවන්. එතකොට ඉබේම තියනවා නේද? මොකද්ද කොපියක් කියන එක තියනවානේ. නමුත් ගණන හදන්න ගත සූත්‍රය ආදේශයේ ඉතාමත් නිවැරදි, උත්තරය වැරදි උණු යම් ලකුණු ප්‍රමාණයක් හරි දෙනවා නේද? එතකොට ඒක තමයි සාධාරණයි කියන තැනකි. ධර්මතාවය පොඩි කරුණක් වැරදීමෙන් වැරදි වුණොත් මෙයා නිවැරදි ක්‍රමයේ හදාගත්තා. නිවැරදි ක්‍රමයක් තුල ඉන්නවා ක්‍රමේ නිවැරදි කියන. ඒ වගේ කෙනෙක්
මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැතුව ත්‍රිලක්ෂණය ගැන කතා කරනවා නම් ත්‍රිලක්ෂණ අවබෝධයකට නැත්නම් සතිපට්ඨානෙ වඩන්න උගන්වනවා නම් ඒක හුදු උත්තරයක් නෙකක මේ ධර්මයෙන් දැකපු අර්ථයක් නෙමෙයි. අර්ථය දැකපු කෙනෙක් නම් මේ ප්‍රතිපදාව පනවන්නේ මෙන්න මේ වගේ පරිවිතක ධර්මතාවයකට. දැන් බලන්න ඕගොල්ලන්ගේ ජීවිතය ගැන නෙමෙයිද කිව්වේ කියලා ඕගොල්ලන්ට ටීවී එකේ දැල්ුවත් ඒක මිනිස්සු ඇත්තදලා මෙහෙම දුක් විඳිනවා කියන කාරණාවක් වෙනවා නම් ඒ රූපේ සත්ත්ව පුද්ගල නොවන තැනක දුක් විඳින්න තරම් ඕගොල්ලෝ මෝඩ වෙලා කියන එක ඕගොල්ලන්ට පිළිගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එතකොට එහෙනම් ඒකට හේතු ටික තමන් තුළ තිබුණ එකක් කියන කාරණාවත් ඒ හේතු නැතිනම් ටීවී එක පැත්තෙන් විඳින දුක නැති වෙනවා කියන එකත් ඒකට මෙහෙම කළ හැකි කිව්වහම මේ කාරණා ටිකට ඕගොල්ලන්ට එකඟ වෙන්න පුළුවන්. ඕගොල්ලෝ තුලම මේකේ සිද්ධිය වෙනවා කියලා පෙනෙනවා. එතකොට ඕගොල්ලෝ හරියටම මේක කියලා තියෙනවා සාර්ථකයි කියලා කියන්නේ ඇත්තටම අපිට මෙහෙම වෙනවා. අපි රැවටෙනවා. අපිට දුක වෙනවා. එහෙනම් වෙලා තියෙන්නේ මේකනේ. එතකොට නොදැක්කට එයාගේ හිත ඇතුලේ මේ සිද්ධිය දැක්කට පස්සේ අහගත්තට පස්සේ හිත ඇතුලේ විශ්වාසයක් ගොඩනැගෙනවා. මොකද්ද? ඇත්තටම මට මේ පෙනෙන රූප ආයතනයේ පැත්තේ කෙනෙක් පුද්ගලෙක් කියලා පෙවුනට කැපදුක් වින්දට මේ දුක ඇතිවෙච්ච හේතුව මේක, මේ හේතුව නැති වුණොත් මේ දුක නැති වුණා, මෙතන තියෙන ඇත්ත මේකයි නේද කියන අනුමාන ඥානයක් එනවා. ඔන්නෝකට තමයි තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා කියලා කියන්නේ. සද්ධානුසාරී කියලා කියන්නේ. එයා දකින්නේ තාම ආත්මයි. නමුත් යම් වෙනසක් වුණා. ඒ කියන්නේ යම් පැවැත්මක එහෙත් තිබුණ අනිත් අයට වඩා වෙනත් ඇහක් දැන්. ඊට පස්සේ ඒ සද්ධා මාත්‍රය මත, ප්‍රේම මාත්‍රය මත පිහිටලා තමයි සතිපට්ඨානේ වඩන්නේ. වඩන්න වඩන්න මේක ඔප්පු වෙනවා. වඩන්න 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 මොනතරම් ඇත්තද මේ කියන කාරණා, මොනතරම් ඇත්තද මේ කියන කාරණාව කියන ඔප්පු වෙනවා. ඒක මේක කරන්න කරන්න යාට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමස, රූපේ සත්‍ය පුද්ගලයේ දකින්නවා කියන ගතිය, ඒක ආරම්භය ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද කෙනෙක්ද නැද්ද කියලා, ඒක වෙන්න පුළුවන්ද කියන ගතිය, මේ ගති ගිවි ගිවි යනවා. යම් වෙලාවක මෙහෙම බලනකොට රූපේ ආත්මයි කියලා පෙනෙනකම ඒක හොඳටම හේතුව එයාට පෙනෙනවා. මේ හේතුව නිසා මේ චර්කල් මෙහෙම වෙලා තියෙන කෙනෙක් පෙනෙන මට්ටමට ආවහම රූපේ ආරම්භය සක්කාය දිට්ඨිය නැති වුණාම මේ පෙනෙන පැත්තේ ඒ ගැන සැකේකුත් නැත්තම් පිළිසිදීම සඳහා වෘත සමාදානයකුත් නැහැ කියන මට්ටමකම දැක්කාම වෙනවා දික්ක සම්පන්නයි සුවම් වුණා කියලා. මේ අහගත්ත ටික මේ විදිහට කරනකොට ඇති වෙන ප්‍රතිඵල ටික. එතකොට ඒකද පෙනෙන්නේ තමන්ටමයි මේ පෙනෙන රූපායතනයේ අනාත්ම ස්වභාවයේ ඉච්ඡිත ප්‍රත්‍යක්ෂකම නිසා තමන් තුළ කෙලෙස් ඇතිවිල කෙලෙසේකුයි මෙතරකල් පරිහරණය කළ දුක් විඳලා තියෙන්නේ කියන කාරණාව පැහැදිලි වෙච්ච බව පැහැදිලි තමන් තමයි. ආයේ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මොමද සෝවන්ද කියලා. දාදා අපි කතා කරන්නේ මම එළියක් දැක්කහම තුනේ ඒක සෝවන්ද, ෆෝකේ දිගල තංගල නැතිල ගියා සෝවන්ද, කිසිම දෙයක් හිතෙන්නේ නැති හිස්තනකට ආව ඒක මොකද්ද කියලා මේ එක එක දේවල් අහන කාරණාව තුලම තියෙනවා නේද? තමන් කලේ මොකද්ද කරන්න මොකද්ද කියන එක නෑ කියන. හොඳයි මේ විදිහට චතුරාර්ය සත්‍ය දන්න කෙනෙකුට ඔය වගේ අදහස් එයිද? එන්න පුළුවන්. එයා සතිපට්ඨානෙ වඩන්න ගන්නවා වෙන ගුරු උපදේශයක් නැතු වුණත් කැලේකට ගිහලා තමන් රහත් වෙනකම්. ඒ තමන්ට තාම මේ පුද්ගලෙක් කියලා පෙනෙනකම පෙනෙනවා. ඒ කියන්නේ දුකට හේතුව මේ මත පතිත කියලා දුක නිර්මාණය කියලා තාම තියෙනවා කියන එක, දුක තාම දුකේ ඉන්නේ කියන එක තියෙනවා. මේ පුද්ගලයා ලෙඩ වෙච්ච, මහලු වෙච්ච, මැරිච්ච දවසෙත් දුකේන මානසික මට්ටමක ඉන්නේ කියන එක දන්නවා එයා. දුකට හේතුව තාම තියෙනවා කියලා දන්නවා. මේ හේතුව නැති වෙලා නැහැ කියන එක දන්නවා. ඒ කියන්නේ මම ප්‍රතිපදාව තාම හරියට වඩලා නැහැ කියන එක එයා දන්නවා. සතිපට්ඨාන හරියට වඩලා නැහැ කියන එක දන්නවා. වඩන්න වඩන්න දැන් හේතුව ටිකක් ඉස්සරට වඩා
අඩුයි. දැන් මේ පෙනෙනකම ඇත්තම වෙනකම අඩුයි. ඒ කියන්නේ දුකත් අඩුයි කියන එක දන්නවා. ඈ සත්‍ය ඥානය කියලා කිව්වේ දුක දැක්ක, දුකට හේතුව මේ නিত্য සංඥාව කියලා දැක්ක, හේතුව නැති වෙන දුක නැති වෙනවා කියලා දැක්ක. ඒ සදා අනාත්මය පෙන්විය යුතුයි කියලා දැනගත්තා. ඔය හතර ඒ විදිහටම විපරිත නොවන විදිහට දැනගත්තාම කියන සත්‍ය ඥානය කියලා. සත්‍ය කෘත්‍ය තමයි. එහෙනම් මේ දුක පිළිසිඳ දැකලා මේ හේතුව නැති කරලා නිරෝධය සාක්ෂාත් කරන්න මඟ වැඩි යුතුයි නේද කියලා කලීම දන්නවා. එතන කරන්න දන්නවා, කරනවා. දුක පිළිසිඳ දැක්කා, සමුදය සුරු වුණා, දුකේ නිරෝධය සාක්ෂාත් කරගත්තා, මඟ වැඩි ඉවරයි. දුක පිළිසිඳ දැක්කා කියන තැන එනකොට ජීවිතේ රූපයෙන්ම දකින්නේ අනිත්‍ය වූ දුක් වූ ස්කන්ධය. ස්කන්ධ මාත්‍රයක දුකක් දකිනවා. පංච උපාදානස්කන්ධ දුක්. මේ සත්පුද්ගල ආත්ම භාවයෙන් ඒ දුක පිළිසින් දැකීම මතම සත්පුද්ගල භාවයෙන් එන දුක් ටිකම නිරුද්ධ වෙනවා. ඒ දුක ඇති කරපු හේතුවත් නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ටික තමයි මට ඉතින් ඕගොල්ලන්ට මතක් කරන්න තියෙන්නේ. මේක කරන්න ඔබලන්ට හොඳට පැහැදිලි වෙන්න ඕනේ එක දෙයක්. විසුරුණු මනසින්, පුරුදු මනසින්, කෙලෙස් සහගත මනසකින් ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන තාක් යමක් සඳහා නම් පැවිදි වුණේ පැවිද්දේ අර්ථයේ ඈතින් ඈතට ඈතින් ඈතට යමනුසක ලං වෙන්නේ නැහැ කියන එක. මේ ස්පර්ශ ආයතන 6 ආරම්භය පියා සතු ඉදම කියලා බුදුරජාන් වහන්සේ පෙන්වුවේ සතිපට්ඨාන සිහියෙන් ඉන්න තා යමක් සඳහන් පැවිදිුනේ පැවිදි වෙච්ච හේතුව ටිකෙන් ටික ලං වෙනවා කියන කාරණාව තේරෙනවා. එතකොට දැන් තමන් දන්නවා දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද, දුක් විඳින්නේ කොහොමද කියන එක. ඒ හින්දා තමන්ට දැනගෙන මම දුක් විඳින්න යන පාරේ යන්නේ කියන එක දැක දැක යන්න පුළුවන්. දුක නැති කරන පාරේ මම මේ යමින් කටයුතු කරන්නේ කියන එක දැක දැක කටයුතු කරන්න පුළුවන්. බාහිර වැඩ කටයුතු කරන එක, වත් පිළිවෙත් කරන එක, එදිනෙදා ජීවිතයේ පැවැත්මට අවශ්‍ය අදාළ දේවල් කරන එක නෙමෙයි මේක තියෙන ප්‍රශ්නේ. එහෙම කිරීමවත් දොස් නැහැ, එහෙම නොකිරීමවත් දොස් නැහැ. මේ යථාර්ථයට නුවණ නැතුව එසේ වැඩ නුවණ නැතුව එසේ වැඩ කිරීමත් දුස්සහිතයි, නොකිරීමත් දුස්සහිතයි. මේ නුවණින් තියෙන කෙනා එපොඳු විදිහට වැඩ කටයුතු කරමින් හිටිය ශ්‍රේෂ්ඨයි, නොකරමින් හිටිය ශ්‍රේෂ්ඨයි, නොකරන කෙනාට වඩා කරමින් ඉන්න කෙනා ශ්‍රේෂ්ඨයි. ඇයි? එයා තමන්ටත් අර්ථයක් කරගන්න ගමන් මේ වැඩ කරනවා කියලා කියන්නේ භෞතික පැවැත්ම සාසනේ අනාගත ජනතාවට ඉතුරු කරන්නත් යමක් කරනවා. වැඩ නොකරන කෙනා තමන්ට යමක් කරනවා අනාගතේ අනිත් අය වෙනින්, ලෝකය වෙනින්, අහිංසක සත්‍ය වෙනින් යමක් කරන්නේ. යමක් කරමින් මේ ටික කරන කෙනා තමන්ටත් වැඩක් කරගනිමින්ම අනිත්‍යයට යමක් කරනවා. හැම වෙලේම ධර්මයක හැසිරෙමින් බාහිර යමක් නොකරන කෙනාට වඩා ධර්මයක හැසිරෙමින් කරන කෙනා ශ්‍රේෂ්ඨයි. හැබැයි කරන්න යනකොට තමන් වැටෙන බවට දුර්බලයි නම් නොකර හෝ මේක කිරීම ශ්‍රේෂ්ඨ. ඒ නිසා ඒකද තම තම වග බලා ගත යුතුයි. ඉතින් මේ ටික තමයි මට කියලා දෙන්න තියෙන්නේ. ওই ටික අහගත්තට පස්සේ දැන් ওই වුණ භවනා ක්‍රමයක් ගන්න. හිත වඩන්න සමත කමටහන් 40ක් තියෙනවා. සමත කමටහනින් කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. අනාත්ම රූපේ දකින්න කොටම ආත්ම සංඥාව පුරුද්ද පිටිට වේගින් එනවා. ඒ එන වේගවත්කම නවත්තන එකයි සමතකමට අනේ කරන්නේ. විදර්ශනාවෙන් කරන්නේ මොකද? අනාත්මදී අනාත්මයි කියලා පෙන්නනවා. ආත්ම සංඥාවෙන් බලන වේගය නතර කළා, ආත්ම අනාත්ම සංඥාව පෙන්නනවා. සමත විදර්ශනා කියන දෙකෙන් කරන්නේ ඒක. සමතේ වඩන්න අපහසු වෙන හැම වෙලාවකම රූපේ දකිනකොටම සිතේ යෙදෙන ආත්ම සංඥාව බලවත් වේගවත්. ඒක ශනික වේදිල ඇටියතකොට ඇත්ත දකින්න ආනාත්මදී අනාත්මයි කියලා බලන් ඉන්නේ නැහැ. ඒකයි ආවර්ණීය ධර්ම කියලා කියන්නේ. සමත විදර්ශනා කියන දෙක ඕනි කියලා කියන්නේ මොකටද?
යම් රූපයක් පෙන්වකොට පෙනෙන දේ අරඹය තියෙන පරණ ආත්ම සංඥාවෙන් කළ කී හුරු ටික අඩු කරනවා නවත්තනවා සමතේ. සත නිමිත්තක අපි හිතාවේ හිත තියාගෙන යනකොට වේගින් මේ වෙක් ගඳුනු කරන ගතිය අඩු වෙනවා. ඊට පස්සේ විදර්ශනාව කියලා කියන්නේ හැම වෙලාවෙම පෙනෙන රූපය ඇත්ත පෙන්නනවා. ආධ්‍යාත්මිකව බාහිරව. එතකොට ඔය දෙක කරන්ද කායික වාචික යම් කිසි මට්ටමක හික්මීමක් තියාගන්න. ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙන ගන්න කෙනා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එයා මෙහෙම බලනවා කියන සිද්ධිය තුල නිර්මාණය වෙලා තියෙන අංගات. ආපෝ පුද්ගලයාට අමතරව වෙන මංගටක් දකින්න එපා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. අද අපි ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගන්න ඕන. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වෙනම එක දැනගන්න වෙනම කෙනෙක්. ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගන්න. දැනගන්න කෙනා අයිති නෑ ඒ අංගකට. එයා මිච්ඡා අංගකට තමයි එතකොට අයිති. මේ පුද්ගලයා කියන තැන එක්කෝ මිච්ඡා අංගකට වෙන්න ඕනේ එක්කෝ සම්මා අංගකට වෙන්න ඕනේ. ඒ කියන්නේ බලනකොට මෙහෙම අංග කැලි ටිකක් යදිලා නිට්ටය සැප යාත්මය කියන මිච්ඡා දිට්ටි කාම සංකප්ප ව්‍යාපාද සංකප්ප හින්ත සංකප්ප ඉන්න කෙනා කපන්න ඕනේ කොටන්න ඕනේ මරන්න ඕනේ හෝ ඒ තියෙන දේ ගන්න හෝ ලබන්න හෝ කියන තැනකින් සංකප්ප ටිකක් හෝ එක මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත ඉන්න කෙනාගෙනයි කියන්නේ ඉන්න කෙනාගෙනයි යමක් කරන්නේ මෙහෙම කෙනෙකුගේ පැවැත්ම සඳහා ජීවත් වෙන්නේ කියන කාරණා ටික ඔක්කොම නිර්මාණය වෙනවා. ඒ පැවැත්මද කිව්වා මිච්ඡා අංගාට. මගේ අංගාට වැරදි නෙමෙයි මම ඒ සිද්ධාන්තේ වැරදි. එක්ක මේ අංගාට සම්මා එක්ක මිච්ඡා. දැන් බලනකොට බලනවා කියන්නේ සිද්ධිය ආර්ය අෂ්ටාංග මාර්ගය නිර්මාණය වෙනවා. කනට ඇහෙනවා කියන සිද්ධිය තුල තියෙන අංගාට සම්මා දුකයි දුකේ ඇතිවීම නැතිවීම නැති කරන මගයි දැකලා එයා මේ ඇහෙන දෙයට මෙහෙම උත්තර දෙන්නේ. දුක දුකේ ඇතිවිත් ඇති දුක නැති කරන හැටි නැති කරන මාර්ගය දන්නේ නැති හින්දා මෙයා මෙහෙම උත්තර දෙන්නේ මේකට. පෙනෙන දෙයට මෙහෙම උත්තර දෙන්නේ මේ කෙනෙක්මයි කියන හැඟීමෙන් මෙහෙම ගනුදෙනු කරනකොට ඒ සිද්ධිය තුල තියෙනවා දුක්ඛ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධය ප්‍රතිපදාය අඥාන කියලා. දෙවෙනි දේ සිහිය තබාගෙන කායගත රහිත වඩන එකේ තියෙනවා මොකද්ද? දුක්ඛ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධය ප්‍රතිපදාය අඥාන. කෙනෙක් මිච්ඡා අංගාටද සම්මා අංගාටද කියන කාරණාව තුල කෙනා පුද්ගලයා නිර්වාණය වෙනවා. එතකොට ඒක නිර්වාණය වෙන්නේ පෙනෙන හැම අරමුණ කරමුණක් ගන්න. ඉතින් මිච්ඡා අංගාටේ ඵලය දුක සම්මා අංගාටේ ඵලය නිවන. ඉතින් මෙන්න මේ ටික තේරුම් අරගෙන හැම දිනම මේ සඳහා උත්සාහවත් වෙන්න මේ කුසල ධර්මයේ මේ සෑම දිනකටම මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන විලක්ෂණ අවබෝධ කරගන්න. මේ සසර දුක්ඛය නිවා ගන්නට හේතු වේවා. මේ උතුම් සද්ධර්මය අහිංසක ලෝකයාගේ දුක් ඇසුල දුක් කඳුළු නිවමින් හෙට දවසේදී ලෝකෙ තුල පවත්තන්ට භික්ෂුන් වහන්සේලා හැටියට ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට සේවයක් කරන්න ඔබ වහන්සේලාට හැකියාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා.